Hi viewers, අද අපි බකමනල්ගේ YouTube channel එකේ Harry Potter Part 6 එක තමයි බලන්න හදන්නේ. මේ වීඩියෝ එක බලන්න කලින් උඩ වැටෙන link එක click කරලා Harry Potter 4 and 5 මේ දෙක බලලා ඇවිල්ලා ඊට පස්සේ මේ වීඩියෝ එක join වෙන්න. එතකොට ඔයාලට කතාව ගොඩම තේරුම් ගන්න පුළුවන්. Harry Potter series එකේ මේ part එක ගොඩම slow one එකක්. ඒ වගේම ගොඩක් emotionally ඔයාලව touch කරන්න පුළුවන් part එකක්. මේ වෙනකම් බැලුවොත් Voldemort ගොඩක් plan එකම දාලා Harry Potter and the Half-Blood Prince. මේ කතාව පොඩ්ඩක් slowly තමයි යන්නේ. හැබැයි ගොඩක් secret දේවල් මේකෙන් එළියට එනවා. ඒ හින්දා miss කරන්න තුව එක දිගටම බලන්න ගොඩක් interesting වෙයි අන්තිම මොහොතේදී. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් මොකද කරන්න ඕනේ? Like button එක click කරන්න. ඒ වගේම අලුතෙන්ම බකමොනල්ගේ YouTube channel එකට එන අය ඉස්සලම subscribe button එක දීලා bell notification දීලා තියන්න. මේ වගේ super movies ඉස්සරහටත් එනවා. එහෙනම් ඉක්මනටම movie එක ඇතුළට යන්න. Welcome to Bakamonelke. मूवी ओपनिंग के हैरी पॉटर पार्ट 5 के अंतिम हरी अपे डंबलडोर मे हैरी पॉटर बेरगन्नकोट वोल्डेमोर ए मिनिस्ट्री गन कट्टीम दकिनवा दें ए टिका फोटो अरा मीडिया वलें पत्रेद्दानवा एतनी कट्कल्ला लंडने पेन्नुना दें एतना संपूर्ण वलाकुलेम कालु वेला वेनस वेगिनेनवा मोकद्द कीला बलद्दी वोल्डेमोरगे कट्टी एकिने डेड ईटर्स कियन अन्न एयाला दें एक तनकट एनवा हैरी पॉटर यागे पुंचि कालदी मेजिकल स्टिक एक गत्त शॉप एक संपूर्णमे विनाश कल्ला एतनी मेट्रो स्टेशन डंबलडोर इतने तीन पोस्टर का कपे डंबलडोर एक दिग्गज बालागन इनको टो हैरी मिच्चर प्रश्न तीन को डोआ मितन टो एंजॉय करने कॉफी बोंडे विल्ला इन्हों के लिए कीनो इतने कोटा डंबलडोर के एकातक संपूर्ण में कालो वेला निकाम पिच्चीला वाकी तीनो एक हैरी देंग एक दिग्गज बालन कोटा एक बालन डे पे इतने लोको कातावा तीनो आप ही मितनी यामुद कीला आहन कोटा आरा केल्ला तीनो ने कीला दें हैरी इतने कोटा आता अल्लांड कीला डंबलडोर कीनो कोटा एक पार में एक तने की मिस वेनो තප්පරෙම දැන් තව තැනක ඉන්නවා නේ හැරි දැන් පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නවා මොනා කරත් පොඩ්ඩක් කියලා කරන්න කියනවා එතනින් දැන් මූ වල යනකොට හැරි වගේ මැජික් ස්ටික් එකක් ගන්න කියනවා එතන පොඩ්ඩක් ඩාර්ක්නස් පිරිච්ච ගයක් තියෙනවා ඒ ගේය තුලට යනකොට හොරස් හොරස් කියලා දැන් කෑ ගහගෙන යනවා එකපාරම දැන් සෝෆා එකක් දකින අපේ ඩම්බල්ඩෝ මැජිකල් ස්පෙල් එකක් දැම්මම ඒ සෝෆා විදිහට වෙනස් වෙලා ඉන්නේ ඒ හොරස් තමයි කාට හරි බය වෙලා තමයි මේ විදිහට සෝෆා විදිහට වෙනස් වෙලා ඉන්නේ මේ හොරස් හොරස් කියන්නේ ඇත්තටම फोटो विनका मेतन एक कंगावे वगेम मे वेडे सक्सेस दें डंबलडोर की
තියෙනවා. ඒ කියන්නේ ඩම්බල්ඩෝ හොරස් ටීචර් දැන් ඒ හොග්වොට් ස්කූල් එකට කොමරේ ගෙන්න ගන්න හදනවා. ඒකට හේතුව මොකද්ද කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මාව ගෙදර ඩ්‍රොප් කරන්න කියනකොට ගෙදරටද එන්න දැන් ස්කූල්ට යන්න ඕන කියනවා. මං පෙට්ටියක්වත් මගේ ඇඳුම් කිසි දෙයක්වත් ගෙනාවේ නැහැ කියනකොට හරි හරි මගේ අතල්ලන්න කිව්වම හැරි දැන් අතල්ලනවා. ඒ තප්පරෙම්ම වෙන තැනක ඉන්නවා බලද්දි සම්පූර්ණ කැලෑවක් වගේ පේනවනේ. එතන එකමක ගෑක් තියෙනවා. කොහෙද මේ විලා ඩ්‍රොප් කරලා තියෙන්නේ කියලා බැලුවොත් වීස්ලිගේ ගෙදර. එතනින් කට් කළා ජිනි වීස්ලිව පෙන්නනවා. දැන් හැරි පොටර්ගේ බෑග් එක දැක්කම ගොඩක් සතුටු වෙලා කෑ ගන්නවා. ඒකට හේතුව හැරි පොටර් ගොඩක් කැමති එක්කෙනෙක් තමයි අපේ ජිනි වීස්ලි කියන්නේ. ටික වෙලාවකම උඩෙන් දැන් ඔළුව දාන රෝන් කෝ හැරිද කියලා අහනවා. අනිත් පැත්තේ හැමයිනින් දැන් කෝ හැරි ආවද කියලා අහලා කට්ටියම සතුටුලා දැන් පල්ලෙයාට එනවා. කට්ටියම දැන් හග් කරනකොට ඔයා එනවා කියලා කිව්වේ නැණි කියලා අහනකොට නෑ ඩම්බල්ඩෝ තමයි මාවිලා දාලා ගියේ කියලා කියනවා. දැන් මේ ළමයි ටික එකතු වෙලා හොග්වොට් ස්කූල් එකේ වෙලා තියෙන වෙනස් වීම ගැන කතා කරනවා. පේරන්ට්ස්ලා ගොඩක් බය වෙනවා වෝල්ඩ්මෝ ආපෝ ආපෝ ගැන දැනගත්ත නිසා. ඒ දේ හරියටම කිව්වොත් ඩ්‍රෝන්ගේ ෆැමිලි එක කට්ටිය මෙයාලට යන්න එපා කියලා කියනවා. හැබැයි ඊට පස්සේ ආගේ තාත්තා හරි කමන්න යන්න කියලා කියනවා. ඇත්තටම පේරන්ට්ස් මොකද්ද හිතන්නේ කියලා බැලුවොත් ඩම්බල්ඩෝට දැන් ගොඩක් වයසයි. ඩම්බල්ඩෝට මේ ළමයි ටික පරිස්සමෙන් බලා ගන්න බැරි වෙයි කියලා දැන් හිතනවා කියලා දැන් මේ කට්ටිය කතා කරනකොට මෙතනින් කට් කළා කලින් පාර්ට් එකේ සීරියස් බ්ලැක් ව මරපයාගේ කසින් බෙලැක්ට්‍රික්ස් ඒ වගේම ඩ්‍රැගෝගේ අම්මා මේ දෙන්නම එක තැනකට ගිහලා ගෙදර දොර තට්ටු කරනවා. ඒ කවුද කියලා බැලුවොත් එතන ඉන්නේ ප්‍රොෆෙසර් ස්නේප්. මෙතනින් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද ස්නේප් කියන්නේ වෝල්ඩ්මෝගේ එක්කෙනෙක්. එතකොට දැන් ඩ්‍රැගෝගේ අම්මා මේ වෙඩේට ඩ්‍රැගෝ තමයි සෙලෙක්ට් කරලා තින්නේ. හැබැයි තාම පුංචි කොල්ලේ මට බයයි කියලා දැන් කියනකොට මෙතන බෙලැක්ට්‍රික්ස් ස්නේප් විශ්වාස කරන්න. එතකොට ස්නේප් ඔයාලා මොනවද හිතන් ඉන්නේ? අවුරුදු ගාන මං මේ ස්කූල් එකේ ඉන්නේ. තාමත් මාව කවුරුත්ම සැක කරලා නැහැ. ඩම්බල්ඩෝවත් ඒ විදිහට මංගෙන බලලා නැහැ. මට ඩ්‍රැගෝව බලන්න බැද. මං එයාට ඕන කරන හැම උදව්වක්ම කරන්නම් කියලා දැන් ස්නේප් කියනකොට එතකොට බෙලැක්ට්‍රික්ස් ඔයා කඩන්න බැරි ප්‍රොමිස් එකක් කරන්න කියනවා. ඒකට අනුව ප්‍රොමිස් කරොත් මේ ප්‍රොමිස් එක අනිවාර්යයෙන්ම රැක ගන්න ඕන. මේක කවුරු හරි කඩකොලොත් එයිම ඒ එක්කෙනා මැරෙනවා. දැන් ඒ ස්නේප් ඒ ප්‍රොමිස් එක තමයි මෙයාලා ඉස්සරහ කරන්නේ. එතකොට වෝල්ඩ්මෝ ඩ්‍රැගෝ මොකක් හරි ප්ලෑන් එකක් දාලා ඒ ස්කූල් එක ඇතුළට එවනවා. එයාට උදව් කරන්න ඕනේ ප්‍රොෆෙසර් ස්නේප්. නිකන් හරි ඩ්‍රැගෝට මේ වැඩේ කරන්න බැරි වුණොත් ඒ වැඩේ බාර අරගෙන ප්‍රොෆෙසර් ස්නේප් තමයි කරන්න ඕනේ. දැන් මේක තමයි මේ ප්‍රොමිස් එක. ඔන්න දැන් අපේ ෆ්‍රෙඩ් ජෝජ්ව පෙන්වනවා. මෙයාලා දෙන්නම එකතුලා අලුතෙන් ෂොප් එකක් දාලා තිනවා. මෙයාලා හොයාගත්ත වෙනස්ම විදිහේ මැජිකල් අයිටම්ස් තින්ග්ස් මේකට ගොඩක් දේවල් තියෙනවා. මෙතන හැරි පොටර කළුපාට බෝල් ලැබ දෙනවා. මේක ඕන තැනකින් එස්කේප් වෙන්න උදව් වෙනවා කියලා කියනවා. අනිත් පැත්තේ තව අලුත් කැරක්ටර් කොල්ලෙක් දැන් අපේ හෙමයිනිට පොඩ්ඩක් ලයින් කරනවා. හැබැයි එයා මේකට කැමති නැහැ. එතකොට රෝන් එක දෙයක් අතට අරන් මේක කීයද කියලා අහනවා. ඒක 5000යි කියනකොට මං ඔයාගේ මල්ලි කියලා අපේ රෝන් කියනකොට එහෙනම් ඒක 10000යි කියලා එතනින් hina වෙලා යනවා. මෙතන රෝන්ගේ පස්සිනුත් කෙල්ලෙක් එනවා. රෝන් යන හැමතැනම රෝන් රෝන් කියලා කතා කරගෙන එනවා. දැන් මේ තුන්දෙනා හිමිටේ ෂොප් එකෙන් එළියට මූව් වෙලා එනවා. කලින් මෙතන ෂොප් එකක ඒ ඩෙඩ් ඊටස්ලා ඇවිල්ලා විනාශ කරන්නේ. අන්න ඒ ෂොප් එක බලලා මේ බලන්ද මොනතරම් විදිහට මේක විනාශ කළාද කියලා දැන් කතා කරනකොට එතන එක දෙයක් නෝට් කරනවා ඩ්‍රැගෝ. ඩ්‍රැගෝගේ අම්මා මේ දෙන්නම මෙයාලට හොරෙන් හැංගිලා හැංගිලා කොහෙට හරි යනවා. එතකොට මේ තුන්දෙනා එයාලව ෆොලෝ කරගෙන යනවා. මෙයාලා කොහෙද යන්නේ කියලා බැලුවොත් තහනම් කරපු මැජිකල් තින්ග්ස් ඒව ටික විකුණන ෂොප් එකක් කියලා හිතාගෙන අන්න ඒ වගේ තැනකට ගිහලා පරණ කබඩ් එකක් දිහා බලාගෙන ඉන්නවා. දැන් එතනින් කට් කළා ට්‍රේන් එකේ මේ තුන්දෙනාම යනවා. එතකොට හැරි පොටර්ට අමුතු දෙයක් ෆීල් වෙනවා. ඩ්‍රැගෝ මොකක් කර දෙයක් කරන්න යනවා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ කියලා. හැබැයි අපේ හැමයිනි ඒ වගේම රෝන් මේ දෙන්න ඒක විශ්වාස කරන්නේ. ඩ්‍රැගෝට ඒ වගේ ලොකු වැඩක් එම කරන්න බෑ කියලා මේ දෙන්න ආයෙත් ඒ දේ විශ්වාස කරන්නේ. දැන් ගොඩක් කලකිරුණ අපේ හැරි දැන් එයාගේ තාත්තා දුන්න මැජිකල් ලෝගෝ අරගෙන යනකොට ට්‍රේන් එකේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඒක අපාර්ට්මන්ට් එක සම්පූර්ණයම කළු වෙලා නිකන් පේන්නේ නැතුව වගේ යනවා. බලදේ හැරි අර ෆ්‍රෙඩ් ජෝජ් දුන්න ඒ කළුපාට බෝල් එක යූස් කරලා තිනවා. ඒ අපාර්ට්මන්ට් එක ඇතුලේ තමයි ඩ්‍රැගෝ ඉන්නේ. ඩ්‍රැගෝ මෙතෙන්දී මොකක් කර දෙයක් කතා කරනවා. මේ දේ මොකද්ද කියලා අහගන්න තමයි හැරි මේ විදියට කරන්නේ. හැබැයි ඩ්‍රැගෝ කතා කරගෙන යනකොට කවුරු හරි උඩ ඉන්නවා වගේ අට ෆීල් වෙනවා. දැන් එයා දැනගන්නවා මෙතන හැරි ඉන්න ඕනේ කියලා. දැන් ඒ ට්‍රේන් එක රීච් වුණායින් පස්සේ ඔයාලා යන්න මං එන්නම් කියලා මැජිකල් ස්පෙල් එකක් දාලා අපේ හැරි වෙතනින් පල්ලයට වට්ටනවා. මං කතා කරන දෙයම අහන්න හිතුව නේද කියලා දැන් හැරිගේ නහයත් කරලා දානවා කකුලෙන් ගහලා. මේ ට්‍රේන් එක අපෝ ලන්ඩන් වලට යනවා. මේකම ආයේ ලන්ඩන් වලට යන්න කියලා දැන් හැරි වෙතනින් අතල්ලා එළියට යනවා. ඒ ට්‍රේන් එකේ ඉන්න අනිත් ළමයි ඔක්කොම ටික දැන් බැහැලා හොග්වොට් ස්කූල් එකට යනවා. හැබැයි අපේ හැරි විතර ගොඩක් අමාරු ඉඳ යට එළියට එන්න බැරි වෙනවා. එතකොට එතෙන්ට ලූනා ඇවිල්ලා මොකක් කරේ අමුතු දෙයක් ග්ලාස් එකක් දාලා තිනු. ඒ
එකෙන් හැරි මෙතන ඉන්න එක දැනගෙන යව එලියට එක්කගෙන එනවා. දැන් ළමයි ටික ඔක්කොම ස්කූල් එකට රීච් වෙලා තිබරයි. මේ මේ කට්ටිය විතර ගොඩක් පරක්කු වෙලා එනවා. දැන් මේ ගේට් එක වණ්ඩ ප්‍රොෆෙසර් කෙනෙක් එතන ඉන්නවා. මොකද්ද ඔයාලා පරක්කු කියලා අහනවා. එතන ඉන්න ඩ්‍රැගෝ බලනකොට යට ගාඩ් එකට ගොඩක් අය ඉන්නවා. එතකොට එතන ප්‍රොෆෙසර් ස්නේප් වෙලා මම මෙයා ඊට පස්සේ බලා ගන්නම් කියලා කියනවා. හරි හරි එන්න අපි ඇතුළට යමු කියලා දැන් යන්න හදනකොට එතන පේන්නනවා මේ හොග්වොට් ස්කූල් එක වටේම ෂීල්ඩ් එකක් දාලා තියෙනවා. මේ ෂීල්ඩ් එකකින් එහාට මැස් එකටවත් රින් ගන්න බෑ. ඒ වගේ ගොඩක් දරුණු එකක් තමයි දාලා තින්නේ. දැන් ස්කූල් එකේ ඩයිනින් හෝල් එක පෙන්වනවා. දැන් අපේ රෝන්ට හැමයිදා එක දිගටම ගහනවා. යාළුවා නැහැ කියලා කිසිම දුකක් නැව හොඳට කනවා කියලා. හැරි දැන් නැහෙන් ලේ හලාගෙන එතනට එනකොට හැමයිනි මොකද්ද වුනේ කියලා අහනකොට මම පස්සේ කියන්නම් කියලා කියනවා. ඒතකොට ළඟ ඉන්න ජිනී වීස්ලේ යගේ නැහේ ලේ ටික පිහදාල් දානවා. ඔන්න දැන් අපේ ඩම්බල්ඩෝ ස්පීච් එක පටන් ගන්නවා. අපේ අලුතෙන් ආපු ප්‍රොෆෙසර්ස්ලා කියලා අපේ හොරස්ව පෙන්නනවා. ඒක විතරක් නෙමෙයි මේ හැමෝටම භයානක වෝනින් එකකුත් දෙනවා. ඒ මොකද්ද කියලා බැලුවොත් මේ හොග්වොට් ස්කූල් එකේ ගොඩක් අවුරුදු ගානකට කලින් ඔයාලා වගේම කොල්ලෙක් මෙහි ඉගෙන ගත්තා. මෙතන මේ ඩයිනින් හෝල් එකේ කාලා හොඳට ඉගෙන ගත්ත ළමෙක්. හැබැයි දැන් ගොඩක් භයානක කෙනෙක් වෙලා ඉන්නවා. යාගේ නම ඇහුවොත් අපි කට්ටියම බය වෙන විදියට ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා හැමෝම දන්නවා කියලා දැන් වෝල්ඩමෝ ගැන තමයි කියන්නේ. ඔයාලා හැමෝම වුණත් ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕන. ඔලඟින් එක්කෙනෙක්ව හරේ යාගේ වැපන්යක් හැටියට යූස් කරන්න පුළුවන් ඉඳලා ඇලර්ට් එකේ ඉන්න කියලා දැන් මේ හැමෝටම නිදා ගන්න යන්න කියනවා. ඔන්න දැන් ක්ලාසස් ටිකත් පටන් ගන්නවා. දැන් ෆ්‍රී ටයිම් එක පොඩ්ඩක් එන්ජොයි කරගෙන ඉන්නකොට එතෙන්ට එන මෙගොනගල් අපේ හැරීට බනිනවා. ෆ්‍රී ටයිම් එක මේ විදිහට නාස්ති කරන්න එපා. අර පැත්තේ හොරස් දැන් ගොඩක් ස්පෙල් එයිම කියලා දෙනවා. ඒ ටික කියලා ඉගෙන ගන්න කියොම් දැන් හැරි රෝන්ව එක්කගෙන එතෙන්ට යනවා. ඇයි බම් මාව එක්කන් ආවේ කියලා දැන් රෝන් කියනකොට හරි හරි පොත එළියට ගන්න කියනකොට සර් තාම අපි පොත් ගත්තේ නැහැ කියලා කියනවා. හරි එහෙනම් අර කබඩ් එක ඇතුලේ පොත් දෙකක් තියෙන එක ගන්න කියොම එතන අලුත් පොතක් පරණ පොතක් තියෙනවා. දැන් මේ දෙන්නම ගහ ගන්නවා අලුත් පොත ගන්න. හැබැයි රෝන් තමයි අලුත් පොත අතට ගන්නෙ. හැරිට හම්බෙන්නේ පරණ පොත. ප්‍රොෆෙසර් දැන් ලව් පෝෂන් එක ගැන කියලා දෙනකොට එතන කෙල්ලෙක්ගේ මොකද්ද කියලා අහනකොට අතේ ලික්විඩ් එකක් පෙන්නන ප්‍රොෆෙසර් මේ දේ කවුරුරි ගත්තොත් එයාට ලක් එකක් හම්බෙනවා. මේ දේ මං ඔයාලට අද gift කරනවා. අද මං දෙන ටෙස්ට් එකකින් පාස් වුණොත් කියලා දැන් එයාලට කට්ටියටම ටෙස්ට් එකක් තියෙනවා. මේ කට්ටියම දැන් මේ දේ ගන්න කොමරි තරඟ කරනවා. මෙතන මේ ළමයි ඔක්කොම living death කියන පෝෂන් එක තමයි හදන්න ඕනේ. ඒකත් ඒ අතේ තියෙන පොත යූස් කරගෙන. දැන් අනිත් ළමයි ඔක්කොම මේ දේ පොත බලාගෙන හදනකොට බැරදෙට වැදිලා එක එක දේවල් තමයි එළියට එන්නේ. හැබැයි අපේ හැරි පොටගේ අතේ තියෙන පරණ පොතේ හරියට මොකද කරන්න ඕනේ කියලා දැන් මේ බැරදෙ ටික කපලා හරි දේ ලියලා තියෙනවා. මේ විදිහට මේක දාන්න ඕන අරක දාන්න ඕන මේ වල මික්ස් කරන්න ඕන. මේ හැමදැම්ම හැරි පොටගේ මේ පරණ පොතේ හරියටම තියෙනවා. අන්තිමේදී living dead කියන පෝෂන් එක අපේ හැරි පොට හරියටම ඉවර කරනවා. මේ දේ දකින හොරස් ගොඩක් ෂොක් වෙනවා. ඒ වගේම හැරිට ගොඩක් එයක් කැමති. ඔයා තමයි අද විනය කියලා දැන් ඒක යට gift කරනවා. හැරි මෙතන දිනන්න හේතුව මේ පරණ පොත තමයි. දැන් එතනින් කට් කළා ඩම්බල්ඩෝගේ ඔෆිස් එක පෙන්නනවා. කොහොමද හැරි ඔයාගේ අලුත් ප්‍රොෆෙසර් කියලා දැන් අහනකොට එයා අවුලන්න ගොඩක් හොඳයි කියලා හැරි කිනකොට හරි මේ එන්න කියලා දැන් ඒක දෙයක් පෙන්නනවා. කලින් පාට් එකෙදිත් අපි බලලා තිනවා ඩම්බල්ඩෝගේ මෙමරිස් ටික එක තැනක එකතු කරලා තිනවා. දැන් මේ ටික පෙන්නලා හැරි මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන කියලා කියනකොට ෆස්ට් ටයිම් වෝල්ඩමෝව බලන්න හදනවා. ඒ කියන්නේ ඒ කාලේ යාගේ නම ටොම් රිඩල්. මේ මෙමරිස් ටික හැරි දැන් බලනවා. මෙතන ඕෆනේජ් එකක් තියෙනවා. එතනට ඩම්බල්ඩෝ එනවා ටොම් රිඩල්ව බලන්න. එතකොට ඉන්චාර්ජ් මොකද්ද කියන්නේ එයා ගොඩක් නරක් වෙලා ඉන්නේ. එයා නිසා අනිත් ළමයි ගොඩක් බය වෙනවා. හැබැයි ඔයා විතරක් එයාව බලන් ඉන්නේ කියලා දැන් අහනකොට අපේ ඩම්බල්ඩෝ ගිහිල්ලා කතා කරනවා. කලින් මේ පුංචි කොල්ලා කතා කරන්නේ මේ ටිකකින් ඔයා ඩොක්ටර් කෙනෙක්ද කියලා අහනකොට ඩම්බල්ඩෝ නෑ නෑ මම නිකන් සාමාන්‍ය මිනිහෙක් කියලා කියනවා. එතකොට එතන ඉමේජ් එකක් පෙන්වනවා. මේක හොඳට නෝට් කරගන්න. මූද අයිනක තියෙන ගුහාවක් වගේ තමයි මෙතන පෙන්වන්නේ. දැන් මේ පුංචි කොල්ලා ටොම් රිඩල් ගොඩක් අමුතු විදිහට තමයි මෙතන හැසිරෙන්නේ. හැමෝම මාව අයින් කරනවා මං අමුතුයි කියලා කියනවා කියලා කියනකොට අපේ ඩම්බල්ඩෝ ඔයා විතරක් නෙමෙයි මාත් ඒ විදිහ තමයි කියලා කියනකොට ඒ කොහොමද පෙන්වන්නේ කියලා කියුම එතන ගිනි ගන්නවා වගේ මැජික් එකක් පෙන්වනවා. ඒ වගේ මේ පුංචි කොල්ලා අනිත් ළමයින්ගේ බඩු ටිකක් එම හොරකම් කරලා තියෙනවා. එතකොට ඩම්බල්ඩෝ මේ විදිහට හොරකම් කරන්න එපා හොඳ ළමෙක් වගේ ඉන්න ඕනේ කියලා දැන් එතන යන්න හදනකොට මේ පුංචි කොල්ලා කතා කරන්න පටන් ගන්නවා. මං ළඟ ගොඩක් පවර්ස් එහෙම තියෙනවා මං සර්පය එක කතා කරනවා කියලා කියනකොට දැන් අපේ ඩම්බල්ඩෝ ෂොක් වෙලා හැරිලා බලනවා. එතනින් මේ මෙමරිස් ටික ඔම්ම කට් වෙනවා. ඔයාට එතකොටම තේරුන්නේ නැද්ද මෙයා ගොඩක් නපුරු විදිහට වෙනස් වෙයි කියලා. දැන් හැරි ආනකොට අපේ ඩම්බල්ඩෝ දැන් තමයි එක දෙයක් කියන්නේ. ටොම් රිඩල් මේ හොග්වොට් ස්කූල් එක ඉගෙන ගන්නකොට එක ටීචර් කෙනෙක්
එක ක්ලෝස්ලි හිටියා. ඒ ටීචර් එක නන් මේ ටොම් රිඩල් එක ගොඩාක් ක්ලෝස්ලි හිටේ. කවුද කියලා දන්නවද කියලා අහනවා. ඒ හොරස් ලැගුන් කියලා හැරි කියනකොට හරියටම කිව්වා කියලා ඩම්බල්ඩෝ කියනවා. ටොම් රිඩල් ගැන ඩීටේල් එකක් හොරස් ළඟ තියෙනවා. හැබැයි යා ඒ ටික මාතක ෂෙයා කරන්න කොමරි ඒක ගැන දැනගන්න ඔයා මොකක් කරි කරන්න ඕන කියලා දැන් අපේ ඩම්බල්ඩෝ කියනවා. මොකද්ද කියන්නේ කියලා බැලුවොත් හොරස් නෝමලි හැරි පොටර්ට ගොඩාක් කැමති ඒ නිසා ඒක ක්ලෝස්ලි ආශ්‍රය කරලා මේ ඇත්ත සීක්‍රට් හැමදේම හොයාගන්න කියනවා. එතනින් කට් කරාම හොග්වොට් ස්කූල් එක ඇතුලේ තහනම් කරපු තැනක් ඇතුලේදී අපේ ඩ්‍රැගෝ එනවා. මොකක් හරි ලොකු ප්ලෑන් එක තමයි මේ ස්කූල් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් එයා මොකද කරන්න කියලා බැලුවොත් ලොකු කබඩ් එකක් හොයාගන්නවා. කලින් කොහේ හරි තැනක කබඩ් එකක් බලාගෙන ඉන්නන්න ඒ වගේම කබඩ් එකක් මෙතනත් තියෙනවා. දැන් මේක බලලා hina වෙනවා ඩ්‍රැගෝ. දැන් එතනින් කට් කරලා ග්‍රවුන්ඩ් එක පෙන්නනවා. මෙතන ක්විඩ්ඩිච් ගේම් එක සෙල්ලම් කරන්න ටීම් එක සෙලෙක්ට් කරන්න මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. හැම වෙලාවෙම හැම ඉන්ටර් බෙල්ම දාන මේ කොල්ලද රෝන් එක කතා කරනවා. මම මේ ගේම් එක හොඳට සෙල්ලම් කරනවා. ඔයා මේකෙන් කැපෙලයි මේ වගේ පොඩ්ඩ ඕනාට වැඩිය කතා කරනවා. මේ කට්ටිය දැන් ප්ලේ කරන්න පටන් ගත්තම රෝන් මෙතන ගෝල් කීපර් විදිහට ඉන්නවා. ඒ වගේම ගොඩාක් බය වෙලා ඉන්නවා. අනිත් පැත්තේ රෝන්ට බෙල්ම දාන කෙල්ල රෝන්ට සපෝට් කරගෙන කෑ ගහනවා. ඒ වගේම රෝන් මේ ගේම් එක හරියට ප්ලේ කරන්න මෙතන ඉන්න බෝල් ටික මිස් කරන්න බලනවා. ඒකම පල්ලයට වැටෙන්න බලනවා. දැන් අනිත් පැත්තේ අර කොල්ලා හොඳට සුපර් විදිහට ප්ලේ කරනවා. එතකොට හැමයින් මොකද කරන්නේ? හිමීට මැජික් ස්පෙල් එකක් දාලා ඒ කොල්ලව අවුට් කරනවා. ඒකට හේතුව රෝන් මෙතෙන්දී දිනන්න ඕන. මොකද අපේ රෝන්ට අපේ හැමයින් පොඩ්ඩක් කැමති. දැන් හෝල් එකේ ළමයි ඔක්කොම වාඩි වෙලා පාඩම් කරනවා. මෙතන දැන් හැරිව පෙන්නනවා යාගේ අතේ තියෙන පොතේ තියෙන සාපේ මැජික් ස්පෙල් මේ වගේ ගොඩාක් දේවල් එක දිගටම පාඩම් කරනකොට එකපාරම හැමයින් මොනාද ඔයා කරන්නේ? ඒ පොත දිහාම ඔයා බලාගෙන ඉන්නේ. මොකද එච්චර එක තියෙන කියලා දැන් හැමයින් ඉල්ලනකොට හැරි ඒක දැන් අනිත් පැත්තේ දැන් ජිනි විස්ලේ එක උදුර ගන්නවා. ප්‍රොපර්ටි ඔෆ් ගෝබ්ලට් ප්‍රින්සස් කියලා ඒ පොතේ දාලා තිනවා. ඒ ප්‍රින්සස්ද ඒ කවුද කියලා මේ කට්ටිය අහනවා. එතනින් කට් කළා. දැන් අනිත් දවසේ මේ තුන් දෙනාම මීටලා දැන් එවිදගෙන යනකොට හැරි ඔයා ගොඩාක් දවසෙන් ඒ පොත කියවනවා. හැබැයි ඒකින්නේ ප්‍රින්සස් කවුද කියලා හොයන්න හැදුණෙන්ද කියලා අහනකොට මාත් ඒක නා හොයන්න බැලුවා. හැබැයි මට කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ කියලා දැන් හැරි කියනවා. මේ තුන් දෙනාම දැන් එක තැනකට එනවා. එතන හොරස් ඉන්නවා. එතකොට ඒ රෙස්ටුරන්ට් එක ඇතුලේ ජිනි විස්ලි තව කොල්ලෙක් එක කිස් කරනවා. මේක දකින රෝන් දැන් ගොඩාක් තරහකින් ඉන්නවා. එතකොට ප්‍රොෆෙසර් හොරස් එතෙන්ට ඇවිල්ලා ඔයාලා කට්ටිය මොනවද කරන්න කියලා නිකන් කතා කරනකොට නෑ මේ අපි මේ නිකන් ආවි කියලා හැරි කියනකොට අනිත් දෙන්න බලාගෙන ඉන්නවා. හැරි එයි හොරස් එක මේ විදිහට කතා කරන්න කියලා. එතකොට හොරස් මේ බලන්න හැරි මං කැමති මගේ ස්ටුඩන්ට්ස් ලට මං පාටි එහෙම දෙනවා. ඔයත් ඕනනම් එන්න හැම වෙලාවත් එක්කගෙන එන්න කියලා කියනවා. මේ වගේ හොඳ chance එකක් හම්බුනම හැරි ඒක මිස් කරන්න කැමති නැහැ. ඒ නිසා මේකට ඕකේ කියලා කියනවා. තුන් දෙනාම දැන් එතනින් එළියට එනකොට කෙල්ල දෙන්නේ මුමුණගෙන අනිත් පැත්තට යනවා. ඒක අල්ලන්න එපා 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 ඒක ටච් කරන්න එපා කියලා. ඒක පාරම කෙල්ල දෙන්නගෙන් කේටි කියන කෙල්ල එහාට මෙහාට විසික් වෙනවා. බල දේ දේ මෙයා ටච් කරලා වගේ එහාට මෙහාට විසික් වෙලා උඩ දැන් ෆ්ලයි වෙනවා වගේ ඉන්නකොට මෙයාගේ ඇඟට මොකක් කරේ සාපයක් වැදිලා තියෙනවා. දැන් පල්ලයට වැටෙන්න හදනකොට එතට හැග්‍රිඩ් එනවා. කවුරුත් මෙයාව අල්ලන්න එපා කියලා හැග්‍රිඩ් මෙයාව උස්සගෙන ඉන්නවා. බලද්දි එයා ළඟ නෙක්ලස් එකක් තියෙනවා. දැන් ඒ කේටි කියන කෙල්ලගේ අනිත් යාළුවාගේ මොකද්ද වුනේ කියලා අහනවා. අපි ඒ රෙස්ටුරන්ට් එකේ වොෂ්රූම් එකට කේටි ගිහිල්ලා එනකොට මේ නෙක්ලස් එක ආවා. මේක කාටරි දෙන්න ඕනි කියලා කිව්වා. කියනකොට කාටද කියලා මැගෝනගල අහනකොට ඩම්බල්ඩෝට කියලා කියනවා. මේ ට්‍රැප් එක දාලා තියෙන්නේ ඩම්බල්ඩෝට. ඒකට තමයි මේ කේටි කියන කෙල්ල අහුවෙලා තියෙන්නේ. ප්‍රොෆෙසර් ස්නේප්ට අඬගාලා මේක මොකද්ද කියලා බලන්න ගියොත් දැන් එයා හිමිට එක බලනවා. කවුද මේ විදිහට කරන්න ඇත්තේ කියලා දැන් මේ කට්ටිය කල්පනා කරනකොට එකපාරම හැරි අනිවාර්යෙන් මේක ඩ්‍රැගෝගේ වැඩක් කියලා කියනවා. කොහොමද ඔයා එහෙම කියන්නේ? ඒක මගේ යටිහිත කියනවා කියලා හැරි කියනකොට ස්නේප් දැන් කොමරි ඩ්‍රැගෝ බේර ගන්න ඕන. ඒකට හේතුව වෝල්ඩමෝර්ට් ප්‍රොමිස් කරලා තියෙනවා. ඔයාගේ යටිහිත කියන පළිට අපිට ප්‍රශ්න කරන්න බෑ කියලා ස්නේප් කියනකොට ඒක එතනින්ම ෂේප් වෙනවා. එතනින් කට් කළා. දැන් රෑ වෙලා හැරි රෝන් මේ දෙන්නම බෙඩ් එකේ ඉන්නවා. රෝන්ට දැන් හිතට වැඩිය හොඳ නැහැ. යගේ නංගි තව කොල්ලෙක් එක්ක මේ විදිහට ඉන්නවානේ. එයි මෙයා මේ විදිහට ඉන්නේ කියලා පොඩ්ඩක් දුක හිතෙනවා. මොකද අයියලාට ඔක්කොට මේ වගේ ප්‍රශ්නයක් එනවනේ. එතකොට හැරිගෙන් එයා මොකද එච්චර ලස්සනයිද කියලා අහනකොට එයාට මොන අඩුපාඩුවක්ද නිකන් ඒන්ජල් කෙනෙක් වගේ ඉන්නේ කියලා හැරි කියනවා. මොකද්ද කිව්වේ ඒන්ජල් කෙනෙක්ද කියලා රෝන් අහනකොට නෑ නෑ එහෙම මොකුත් නෑ ඔය දැන් නිදා ගන්න කියලා හැරි එක ෂේප් කරනවා. ඒ වගේම හැරිගේ අතේ මැජිකල් මැප් එකක් තියෙනවා. ඒකේ කවුරු හරි මූව් වුණොත් එහෙම පෙන්නනවා. ඒකේ දැන් ඩ්‍රැගෝ කොහරි එවිදිලා කොහට හරි යනවා. හැබැයි මේ දේ කාටවත්ම කියන්න කවුරුත් මේකන විශ්වාස කරන්න නැති හින්දා ඔන්න දැන් හොරර් සරෙන්ජ් කරපේ පාටි එක පෙන්නනවා. මෙතනට ළමයි කීප දෙනෙක් එවිල්ලා ඉන්නවා.
ඉන්නවා මොකද එයා කැමති අය විතරයි මේකට ඉන්වයිට් කරලා තින්නේ කට්ටිය දැන් එන්ජොයි කරගෙන ඉන්නකොට එතනට ජෙනි එනවා දැන් අපේ හැමනි හැරි පොටර්ට එයාගේ ආදරේ මොකක් කරි ප්‍රශ්නයක් වගේ අඬලා තමයි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා කියනකොට හැරි දැන් ජෙනිව දැකපු ගමන්ම පොඩ්ඩක් අමුතු විදිහට හැසිරෙනවා එතනින් නැගිටිනවා මොකද එයාගේ ලස්සන දැකලා පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නවා මේ මූවී එකේ ජෙනි වීස්ලිය ගොඩක් ලස්සන විදිහට පෙන්නලා තිනවා හැරි මේ විදිහට දඟලන එක අපේ හැමනි පොඩ්ඩක් නෝට් කරගනවා දැන් ඒ පාටි එක ඉවරලා කට්ටි මෙතනින් පිටත් උනාන් පස්සේ අපේ හැරි විතරක් ඔතන ඉන්නවා හොරස් ගේ මොකක් කරද දැනගන්න පුළුවන්ද කියලා හැරි දැන් බලන් ඉන්නකොට එතකොට අපේ හොරස් එයාගේ පරණ මෙමරිස් ඒ ඉමේජ් ටික බලලා දැන් කතා කරන්න පටන් ගන්නවා මගේ යාළුවෝ ගොඩක් අය මේ මෙමරිස් එක ඇතුළට එන්න හදනවා මොකද එයාලත් කැමති මේ වගේ ඉමේජ් එකක් ඇතුළට එන්න ඔයාගේ මේ ෆොටෝ කලෙක්ෂන් එකේ වෝල්ඩමෝගේ ෆොටෝ එකක් මොනාර තියනවද කියලා හැරි ආනකොට පොඩ්ඩක් එයා අවුල් යනවා මොකක් හරි කියන්න හදනවා හැබැයි ටොම් රිඩල් ඉස්සර හොඳට තමයි හිටියේ හැබැයි ඊට පස්සේ කියලා හිමීට එක නවත්තනවා ඒ නිසා අපේ හැරිට මේ චාන්ස් එකත් මිස් වෙන දැන් එතනින් කට් කරලා කැලිම රෝන්ව පෙන්නනවා අද තමයි ක්විඩ්ඩිච් ගේම් එක ප්ලේ කරන දවස දැන් රෝන් ගොඩක් බය වෙලා වේවුලගෙන ඉන්නකොට ඒක ඇස්සේ අර බැල්ම දාන කෙල්ල එතෙන්ට එවිලා රෝන් වට පුළුවන් අපි හැමෝම ඔයාලට තමයි සපෝට් කරන්න කියලා යනවා එතකොට හැමයිනි මේ අවුරුද්දේත් පාටි එකක් තියෙනවා හැමෝම කපල්ලක් විදිහට තමයි ඒකේ පාර්ටිසිපේට් වෙන්න ඕනේ කියලා කියනවා ඔයා කොහොමත් ඒ කොල්ලවනේ එක්කන් යන්නේ කියලා දැන් රෝන් කියනකොට ගොඩක් තරහා යනවා හැමයිනිට මං ඔයාව තමයි එක්කන් යන්න හිටියේ හැබැයි මීට පස්සේ මං ඔයා එක්ක එන්නෙම නැ කියලා ගොඩක් තරහින් කියනවා රෝන්ට මේ කිසිම දයක් ඔළුවට යන්නේ නැහැ ගොඩක් බයෙන් ඉන්නවා එතකොට හැරි මොකක් කර දෙයක් දීලා මේක බොණ්ඩ කියනකොට ළඟ ලූන වාඩි වෙලා ඉන්නවා ඔයාට මොකක් කරේ අසනීපයක්ද හැරි එයි මොකක් කරේ ඒකට කලවම් කරේ කියලා කියනකොට හැරිගේ අතේ ලික්විඩ් ලක් එක තියෙනවා එතකොට මේක බොණ්ඩ එපා කියලා හැමයිනි කියනකොට රෝන් අනේ යන්න කියලා එකපාරම එක ගහලා දානවා මෙච්චර වෙලා බය වුණ රෝන්ගේ ඇඟට දැන් ලොකු එනර්ජි එකක් ඇති වෙනවා දැන් බලා ගන්න පුළුවන් කියලා දැන් ගේම් එක ස්ටාර්ට් කරාම ඔන්න අපේ රෝන්ගේ පර්ෆෝමන්ස් ටික බලා ගන්න පුළුවන් සුපර්බ් විදියට මෙතන සෙල්ලම් කරනවා රෝන්ගේ වැඩ කැල් ටික දකින හැමෝම වීස්ලි 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 කියලා කෑ ගහනවා ඒ වගේම රෝන්ගේ ටීම් එක තමයි මේක දිනන්නේ දැන් ලොකු පාටියකුත් arrange කරලා තිනවා රෝන් ගොඩක් සතුටින් ඉන්නවා මේ වැඩේ වැරදි නැද්ද කියලා හැමෙයිනි අහනකොට මොකද මේ ලික්විඩ් එක කලවම් කරපු නිසා තමයි රෝන් මේ ගේම් එක දින්නේ කියලා එතකොට හැරි එතකොට ප්‍රැක්ටිස් දවසේ ඔයා මැජික් ස්පෙල් එක යූස් කරේ ඒක වැරදි නැද්ද කියලා අහනකොට ඒක ප්‍රැක්ටිස් එකක් විතරයි මේක රියල් ගේම් එක කට්ටිය දැනගත්තොත් අපේ හැම දෙයක්ම නැති වෙලා යයි කියලා කියනකොට එතකොට හැරි මේ ලික්විඩ් එක ආරම්භ වෙනවා මේක එක ඩ්‍රොප් එකක්වත් මිසින් වෙලා නැහැ ඒ කියන්නේ ඒ ඩ්‍රින්ක් එකට කිසි දෙයක් මික්ස් කරලා නැහැ මම රෝන් ගේ ටැලන්ට් එක එලියට ආරම්භ පෙන්නවා කියලා දැන් හැරි කියනකොට හැමයිනිත් දැන් ගොඩක් සතුටු වෙනවා එක පාරම අර බැල්ම දන කෙල්ල අපේ රෝන්ව අල්ලලා කිස් කරනවා ඒ ෆීලිං එකට වැටෙන අපේ රෝන් දැන් එක දිගටම කිස් කරනකොට මේ දේ දකින හැමයිනි එතනින් කඳුල අහලාගෙන එලියට යනවා දැන් හැරි දැන් පස්සෙන් ගියාම හැමයිනි එලිය වාඩි වෙලා ඉන්නවා මෙතනදී තමයි තව ට්විස්ට් එකක් එලියට එන්නේ බලද්දී අපේ හැමයිනි රෝන්ව වන් සයිඩ් ලව් කරනවා රෝන්ටත් හැමයිනි කියන්නේ ගොඩක් කැමති එක්කෙනෙක් හැබැයි ආ ඒක වැඩිය පෙන්න ගන්න හැරි පොටර් බලන්න ගත්ත ගොඩක් අය හිතුවේ මොකද්ද හැරි පොටර් හැමයිනි මේ දෙන්න තමයි කපල්ලක් විදිහට ඉස්සරහට එන්නේ කියලා නන්නේ ඒක මෙතනින්ම කඩා කපල් වෙනවා ඒ කියන්නේ හැරි හැමයිනි කියන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඒ කෙල්ල කිස් කරපු එක මතක් කරලා අඬනවා ඒ වගේම මගේ ආදරය තේරුම් ගන්න එන කියලා දුක් වෙනවා ඔයත් මං වගේනේ කියලා දැන් හැමයිනි කියනවා ඒකට හේතුව අපේ හැරි ජෙනි වීස්ලිව වන් සයිඩ් ලව් කරනවා එයා දැන් කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නින්දා මෙයා යාගේ පාඩුවේ ඉන්නවා මේවා මෙහෙම තිද්දි මෙතෙන්ට රෝන් යාගේ අර කෙල්ල එක්කම දුවලවිලා බල්ල පොඩක් ෂොක් වෙනවා බලද්දි මේ දෙන්නට දෙන්න යාළවම ෂේප් කරගන්නවා ඒ ගැප් එකේ අපේ ඩ්‍රැගෝ පෙන්නනවා මෙයා මොකක් හරි ලොකු ප්ලෑන් එකක් කල්පනා කරගෙන ඉන්නවා ඊළඟ දවස උදේ පෙන්නනවා රෝන් දැන් එයාගෙන ඕනාට වඩා කියවනවා මාව කෙල්ල නිකම්ම හොයාගෙන එනවා මට මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ කියලා දැන් රෝන් කියනකොට අනිත් පැත්තේ හැමයිනි කෑගහනවා එයා ඕන දෙයක් කරගත්තද මට මොකද්ද කියලා තරහා ගන්නවා හරි මේ පාටි එකට වට කවුරුරි හම්බුනද කියලා හැමයිනි ආනකොට මටත් කවුරුත් හම්බුනේ නැහැ ඔයාටත් කවුරුත් හම්බුනේ නැහැ අපි දෙන්න එකතු වෙලා මේ පාටි එකට යන්න කියලා හැරි අහන්න හදනකොටම දැන් හැමයිනි කියනවා අනේ අපරාධ ඇයි ඔයා කලින්ම කිව්වේ නැත්තේ මගේ පිටිපස්සෙන් එන අර කොල්ලට මං ඕකේ කිව්වනේ කියලා දැන් හැමයිනි කියනවා හරි එහෙනම් කමන්න මේක අතාරින්න කියලා කියනකොට එතකොට හැමයිනි අර බලන්න අතන ඉන්න කෙල්ලව එයාගේ නම රොබිල්ඩා වෙන් එයා ගොඩක් වට කැමැති ඔයාට කොමරි ලව් පෝෂන් එක දීලා නමන්න බලන් ඉන්නවා කියලා දැන් හැමයිනි කියනකොට අපේ හැරි පොටර් දැන් දෙකට තුනට කැඩෙනවා ඒ කෙල්ලව බලලා හරි 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 ඇති ඇති ඕක නවත්තන්න හැරි අපි මීට වඩා හොඳ කෙල්ලෙක් හොයමු කියලා දැන් එතනින්
කට් කළේ කවුද කියලා බැලුවොත් ලූනා තමයි. දැන් කට්ටියම පාටියකට ලෑස්ති වෙගෙන ඉන්නකොට අනිත් පැත්තේ ඩ්‍රැගෝ පෙන්වනවා මෙයා මොකද්ද කරන්න කියලා බැලුවොත් ඒ තහනම් කරපු එක තැනකට ගිහිල්ලා ඒ කබඩ් එක ඕපන් කළා ඒක ඇතුලේ ඇපල් ගෙඩියක් තියෙනවා. එතන එකපාරම ෆ්ලෑෂ් එකක් වෙනවා. දැන් ටිකකින් ඇපල් ගෙඩිය අරන් බලනකොට ඒක කවුරුරි හපලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පෝටල් එකක් තියෙන සීන් එක තමයි පෙන්වන්නේ. දැන් ඒ පාටිය එක පෙන්වන දැන් කට්ටියම එන්ජොයි කරගෙන ඉන්නකොට හැම ඉනි එක තැනක හැංගියෙන්ගේ හොරෙන් ඉන්නවා. හැරි මේක දැකලා ඔයයි මෙතන හැංගිලා ඉන්නේ කියලා අහනකොට මං දන්නේ නැතු යාට එන්න කිව්වා. එයා මට ඉන්න දෙන්නෙම නැ එක දිගටම පන්නගෙන එනවා. මං යාට කැමති නැහැ කියලා කියනවා. ඔයා ඇයි එහෙනම් ඕකේ කිව්වේ? මම රෝන්ව හවුස් ගන්න තමයි මේ වගේ ඕකේ කිව්වේ. හැබැයි එයා හින්දා මට දැන් ඉන්න බෑ කියලා කියනකොට ඒ කොල්ලා එතෙන්ට එන එක දැකලා හැම වෙලෙනි දුවනවා එතෙනින්. එතකොට ඒ කොල්ලා මුකක් කරේ කරලා අපිට උදව් කළා එකතු කළා තියන්න පුළුවන් නේ හැරි කියනවා. එතකොට එතෙන්ට ප්‍රොෆෙසර් ස්නේප් එවිලා හැරිට මැසේජ් එකක් දෙනවා. ඩම්බල්ඩෝ වට මැසේජ් එකක් දෙන්න කිව්වා. එයා මේ ක්‍රිස්මස් සීසන් එකේ නිවාඩු කියලා කිව්වා. ඒ නිසා වට හොඳට එන්ජොයි කරන්න කිව්වා කියලා එතෙනින් යනකොට හැරියා කොහෙද ගියේ කියලා අහනකොට ඒකට උත්තර දෙන්න තු යනවා. දැන් මේ පාටි එක හොඳට යනකොට මේ ස්කූල් එකේ සෙකියුරිටි වගේ ඉන්නේ ෆ්‍රිජ් කියලා එකෙනෙක් අන්න එයා මෙතන ඩ්‍රැගෝ හැංගිලා ඉන්න එක දැකලා යව ඇදගෙන ඇතුළට එක්කන් එනවා. මෙයා මෙතන සැකසිත විදිහට හැසිරගෙන හිටියා. මං ඒකයි මෙතෙන්ට එක්කන් ආවේ කියලා කියනකොට මේ ඩ්‍රැගෝට කවුරුත් මේ පාටි එකට ඉන්වයිට් කරලා නැහැ. මෙයාට මොකද්ද කරන්න කියලා අහනකොට එතෙන්ට ස්නේප් එනවා. ප්‍රොමිස් කරලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම දැන් ඩ්‍රැගෝව බේර ගන්න ඕනේ. ඒ නිසා මම මෙයාව බලා ගන්නම් කියලා එතෙනින් එක්කන් යනවා. එලියට එක්කන් ගිහලා එක දිගටම බනිනවා. මං මේ ප්‍රොමිස් එක කරපු නිසා මං එක දිගටම ආව මේ විදිහට බේර ගන්න බෑ. මේ විදිහට වැඩ කරන්න එපා කියලා කියනවා. මට ඔයාගෙන් කිසිම උදව්වක් ඕනේ නැහැ කියලා ඩ්‍රැගෝ කියනකොට මේ ඔක්කොම හැරි දැන් අහගෙන ඉන්නවා. හැරි මොකද්ද කරන්නේ? වීස්ලිගේ ගෙදර වීස්ලි ලූපින් මේඩයි මේ කට්ටියම එකතු කරලා මේ වෙච්ච හැමදේම කියනවා. එතකොට ලූපින් ඔයා එක දෙයක් තේරුම් ගන්න හැරිවත් දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. මෙතන ස්නේප් සමහර විට එයාලගේ ටීම් එක එකතුලා මෙතන මොකද්ද වෙන්නේ කියලා දැනගන්න බලනවා ඇති. ඒ වගේම ඩම්බල්ඩෝ ගොඩක් විශ්වාස කරනවා ස්නේප්ව. ඒ නිසා අපිත් විශ්වාස කරන්න වෙනවා කියලා කියනකොට මේ බලන්න ඩම්බල්ඩෝට මේක තේරුම් ගන්න බෑ. එයා මෙතන වැරදි වැඩක් කරන්න කියලා හැරි දැන් ස්ට්‍රීට්ලි එතන කියනකොට දැන් ලූපින්ට ගොඩක් තරහා ගිහිල්ලා මේ බලන්න හැරි ඔයාට අපි කියන දේ විශ්වාස කරන්න බැරිද කියලා දැන් කෑ ගහනවා. අපි රණ්ඩු වෙන්න හොඳ නැහැ කියලා එතනින් එකින් එක නැගිටලා යනකොට දැන් එතනින් කට් කළා අපේ හැරි ළඟ වාඩි වෙන ජෙනි වීස්ලි යට කේක් කේම කවන්න හදනවා. දැන් දෙන්නම ඔබට අමුතුවෙන් බලන් ඉන්නකොට මෙතන මොකක් කර දෙයක් වෙන්න යනවා කියලා හරියටම රෝන් එවිලා මැද වාඩි වෙනවා. කේක් කනවාද කියලා රෝන් අහනකොට අපිව වෙන් කරලා තමයි මේක අහන්න ඕනද කියලා අපේ හැරි දැන් හිතා ගන්නවා. දැන් මිස්ටර් වීස්ලි හැරිව තනියම එකන් ගිලා කතා කරනවා. ඔයා සැක කරන එක හරි තමයි. ඩ්‍රැගෝගේ අමුතු හැසිරීමක් තියෙනවා. ඒ වගේම එයා ඒ මැජිකල් කැබිනට් එක දිහා තමයි වැඩියෙන්ම බලන්නේ. ඒ කැබිනට් එක වෝල්ටමෝ ඉන්න දවස්වල ඒක ට්‍රාන්ස්පෝර්ට් එකට යූස් කරලා තියෙනවා. ඒක කැබිනට් එකේ ඉඳන් තව කැබිනට් එකට කියලා කියනකොට ඩ්‍රැගෝ අර කලින් ෂොප් එකේ දැන් කැබිනට් එක බලන්නේ. අන්න ඒක තාම තියෙනවද කියලා හැරි ආනකොට ඔව් ඒක තියෙනවා කියලා දැන් වීස්ලි කියනවා. ඒ ගැප් එකේදී එළිය මොකක් කරේ සාද්දයක් එනවා. දැන් ඒ මොකද්ද කියලා එවිලා බලනකොට දැන් බෙලැට්‍රික්ස් එතෙන්ට එවිලා ලොකු ගින්නක් ඇති කරලා ඕනකමින්ම හැරිව අවුස්සනවා. මං තමයි සීරියස් බ්ලැක්ව මැරුවේ පුළුවන්ව මාව අල්ලගන්න කියලා තප්පරයක්වත් කල්පනා කරන්නේ නැති හැරි එයාගේ පස්සෙම දුවනවා. දැන් හැරි දුවන එක දකින ජෙනි වීස්ලි දැන් එයාගේ පස්සෙම දුවනවා. බලද්දි මේ දෙන්නම දැන් එක තැනකදී කොටු වෙලා ඉන්නවා. මේ දෙන්නම දැන් වට කරලා ඉන්නවා. ජිනි හැරි මේ දෙන්න එයාලගේ පවසෙම පුළුවන් විදිහට යූස් කරනකොට මෙයාගේ ටීම් එක අනිත්‍යයක් දැන් මෙතෙන්ට එවිලා ඉන්නවා. මිස්ටර් වීස්ලි ලූපින් මේ කට්ටියම එකතුලා දැන් ෆයිට් කරනකොට අනිත් පැත්තේ මේ ඩෙඩ් ඊටර්ස්ලා එවිලා වීස්ලිගේ ගෙදර සම්පූර්ණයම විනාශ කරලා දාලා එතනින් පැනලා යනවා. මෙයාලගේ ප්ලෑන් එකම මේක තමයි. මෙයාලව ඩයිවර්ට් කරලා මේ ගේ විනාශ කරන්න තමයි මේ එවිලා තින්නේ. වීස්ලිගේ ෆැමිලි එක දැන් ගොඩක් දුක් වෙලා බලන් ඉන්නවා මෙයාලා ජීවත් වුණ ගේ මේ විදිහට විනාශ වෙලා ගියානි කියලා. එතනින් කට් කළා හැම වෙලේම දැන් ගොඩක් බනිනවා හැරීට. ඔයාට ඔච්චර තේරුන්නේ නැද්ද හැරි ඔව ඩයිවර්ට් කළා මේ වගේ ලොකු විනාශයක් කරලා තිනවා. ඔයා මීට පස්සේ පොඩ්ඩක් හිතලා මෙතන වැඩ කරන්න කියලා කියනකොට රෝන් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක දැන් ඉස්සරට එනකොට අපේ හැමයිනිට දැන් පොඩ්ඩක් අවුල් යනවා. මේ කර්මෙත් අපිට බලන්න වෙලා තියෙනවනේ කියලා හැමයිනි දැන් එතනින් තරහ වෙලා යනවා. එතනින් කට් කළා ඩම්බල්ඩෝ පෙන්නනවා එයාගේ මෙමරිස් වලින් තව එක මෙමරි එකක් අපේ හැරිට පෙන්නනවා. හැබැයි මේක කරප්ටලා කියලා කියනවා. ඒක වෙන කවුරුත් සම්බන්ධ මෙමරි එකක් නෙමෙයි. ප්‍රොෆෙසර් හොරස් තමයි එතන ඉන්නේ. හොරස් නෝමලි එයා කැමති ස්ටුඩන්ට්ලාට පාටි එකක් එම දෙනවන්නේ. ඒ විදියට අපේ වෝල්ටමෝ එයාගේ පුංචි වයස හරියට ටොම් රිඩල් කියලා ඉන්නකොට දැන් එයාලට පාටි එකක් දීලා තියෙනවා. දැන් පාටි එක ඉවරලා කට්ටිය මෙතනින් ගියාන් පස්සේ ටොම් රිඩල් විතරක් එතන ඉන්න
ඉන්නවා මොකද ඔයා විතරක් ගියේ නැත්තේ මොකද්ද ඔට ඕනේ කියලා හොරස් අහනකොට මං තහනම් කරපු තැනකින් යනකොට මැජික් ස්පෙල් එකක් දැක්ක කියලා දැන් ඒක කියලා පෙන්නනවා ඒ මෙමරි එකේ ටොම් රිඩල් කියපු ඒ මැජික් ස්පෙල් එක මියුට් වෙලා තියෙනවා මොන ධෛර්යයකින්ද ඒ වගේ දෙයක් මගෙන් ඇහුවේ කියලා හොරස් කෑ ගහන විදිහට තමයි මේ මෙමරි එක හයිඩ් වෙන්නේ එතන මොකද්ද වුනේ මට කිසි දෙයක් තේරුන්නේ නැහැ කියලා දැන් හැරි කියනකොට එතකොට ඩම්බල්ඩෝ මේ මෙමරි එක එඩිට් කරලා තියෙනවා ඒකත් හොරස් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ තමන් දැකපු හීනයක් හරි මෙමරි එක තමන්ට එඩිට් කරන්න පුළුවන් එතනදී ටොම් රිඩල් ඇත්තටම කියපු මැජික් ස්පෙල් එක මොකද්ද ඒක දන්නේ ප්‍රොෆෙසර් හොරස් විතරයි ඒක ගොඩක් වැදගත් දෙයක් මේක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන එහෙම නිකන් හරි මේක මිස් වුණොත් මේ ලෝකය සම්පූර්ණ ඩාර්ක් මැජික් එකකින් හයිඩ් වෙලා යනවා මේක ඔයා තමයි හැරි කරන්න ඕනේ කියලා කියනකොට මං එච්චර එක ෆිට් නැහැනේ කියලා හැරි කියනවා අපිට තව වෙලා නැහැ හැරි මේකට වෙන විකල්පයක් නැහැ ඔයා තමයි මේක කරන්න ඕනේ කියලා දැන් ඩම්බල්ඩෝ කියාගෙන ඉන්නකොට දැන් හැරි එතනින් එළියට එවිලා කැලිම ප්‍රොෆෙසර් හොරස්ව හම්බ වෙනවා නිකන් නෝමල් විදිහට කතා කරගෙන ඉන්නකොට එකපාරම එක දෙයක් අහනවා මං ඒ තහනම් කරපු තැනකින් යනකොට ටොම් රිඩල් කියවා වගේ මැජික් ස්පෙල් එක කියලා කියනකොට අපේ ප්‍රොෆෙසර් හොරස් මං එහෙම දෙයක් දන්නේ නැහැනේ මොකද්ද ඔයා කියන්නේ කියලා කියනවා මේ ප්‍රශ්නේ ටොම් රිඩල් අහනකොට මේ වගේ ද උත්තර දුන්නේ කියලා හැරි අහනකොට ප්‍රොෆෙසර් හොරස්ට හොඳටම තරහා යනවා ඩම්බල්ඩෝද මේක අහන්න කිව්වේ මේකටද මාව මෙතෙන්ට ගෙන්න ගත්තේ ඉස්සෙල්ලා මෙතනින් එළියට යන්න කියලා හැරි වෙතනින් එළවනවා ඒ වගේම හැරි ඊට පස්සේ කීප වතාවක්ම ප්‍රොෆෙසර් හොරස් එක කතා කරන්න ට්‍රයි කරනවා හැබැයි යව ඕන කමින්ම මගහරිනවා මං දැන් මොකද්ද කරන්නේ මේ හැමදේම හරියන්නේ නැහැ නේ කියලා දැන් එවිලා බලනකොට රෝන් එක තැනක වාඩි වෙලා ඉන්නවා උඩ එක පැත්තක් බලාගෙන තනියම hina වෙලා මං එයාට කොච්චර ආදරේද හැරි දැන් ළඟ වාඩි වුණාම සෝරි හැරි ඔයාට අපු චොක්ලට් එක මං කෑවා ඒකට කමන්නේ එයි ඔයා පිස්සෙක් වගේ හැසිරෙන්නේ කියලා හැරි අහනවා මං එයාට ගොඩක් ආදරේ පණ වුණත් එයාට දෙනවා මං ඒ එච්චර ආදරේ කරන්නේ හැරි කියලා අහනකොට ඔව් ඉතින් මාස 3ක් තිස්සේ කිස් විතරම දීගෙන ඉන්නකොට ලව් කරන්න තෝ මොනා කරයිද කියලා හැරි කියනකොට කිස්ද මං එයාව තාම දැකලවත් නැහැ නේ කියලා දැන් රෝන් කියනකොට ඔයා මොනාද කියන්නේ ඔයා කවුරු කෙනද කියන්නේ කියලා හැරි අහනවා ඒ අර රොමිල්ඩා මං එයාට ගොඩක් ආදරේ කියලා කියනකොට හැරිට දැන් ඩවුට් එකක් එනවා ඒ චොක්ලට් බොක්ස් එක හැරි අරන් බලනකොට කලින් හැමයිනි කියන්නේ ලයිබ්‍රරි එකේ තියලා මෙයා හොඳයි අන්න ඔයාව බලාගෙනම ඉන්නේ කියලා අන්න ඒ කෙල්ල තමයි හැරිට කන්න ලව් පෝෂන් එක දාපු චොක්ලට් එවලා තියෙන්නේ ඒ චොක්ලට් එක අරන් තමයි රෝන් කාලා තියෙන්නේ ඒ නිසා රෝන් ඒ කෙල්ලට වශී වෙලා ඉන්නවා එතකොට හැරිට දැන් හොඳ අයිඩියාවක් එනවා මේක තමයි හොඳම chance එක කියලා ප්‍රොෆෙසර් හොරස් ළඟට එක්කන් ගියාම මං කිව්වනේ මං ළඟට එන්න එපා කියලා කියනකොට නෑ නෑ ඉස්සෙල්ලා මෙයාව බලන්න කිව්වම දැන් දෙන්නවම ඇතුළට ගන්නවා රෝන්ව සනීප කරන්න බෙහෙතක් හොයාගෙන ඉන්නකොට හැරි ළඟට ඇවිල්ලා මට සමා වෙන්න මං ඒ වගේ දේවල් අහන්න තු ඉන්න තිබුණේ එතකොට ප්‍රොෆෙසර් කෑ ගහනවා මං කිව්වේ ඒක නක් කතා කරන්න එපා කියලා ඊට පස්සේ රෝන්ට දැන් බෙහෙතක් දෙනවා රෝන් දැන් නෝමල් වෙලා මට වමනිට වගේ කිව්වම හරි මං තව ඩ්‍රින්ක් එකක් දෙන්න මේක ස්පෙෂල් එකනට තියලා තිබුණේ හරි කමන්න අපි බොමු කියලා දැන් තුන්දෙනාම බොන්න හදනවා මෙයාලා චියර්ස් කරන්න කලින්ම රෝන් එක උගුරෙම එක බොනවා බීලා අනිත් අපරෙම බිම වැටිලා දඟලගෙන ඉන්නවා මේ දේ දැකපු හොරස් දැන් බය වෙලා එතන වාඩි වෙනවා හැරි දැන් ටක් ගාලා එයා දන්න බේතම් මොනාරි ගැනල්ලා මෙයාට හුස්ම ගන්න බෑ කියලා යගේ කටට මොකද්දෝ දානවා දැන් එතනින් කට් කරලා හොස්පිටල් එක පෙන්නනවා දැන් හැරිට ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා ඩම්බල්ඩෝ ආ හොඳ වැඩක් කරේ කියලා ඒ වගේම මේ ඩ්‍රින්ක් එක කවුද දුන්නේ ඔයාට කොහෙන්ද හම්බුනේ කියලා දැන් හොරස් ගෙන් අහනකොට නෑ මම මේක එක්කෙනෙක්ට gift කරන්න හිටියේ කියලා කියනකොට ඒක කාටද කියලා අහනවා ඩම්බල්ඩෝ ඒක ඔයාට තමයි කියලා කියනවා මේ ස්පෙෂල් ඩ්‍රින්ක් එක ඩම්බල්ඩෝට gift කරන්න තමයි තියාගෙන ඉඳලා තින්නේ කලින් ඩම්බල්ඩෝව ටාගට් කළා දැන් චේන් එකක් මාලයක් වගේ එකක් ආවා දැන් මේ ඩ්‍රින්ක් එක මේකට පොයිසන් මික්ස් කරලා තිනවා මේ විදිහට කවුරුරේ ඩම්බල්ඩෝව ටාගට් කරනවා දැන් මෙයාලා කතා කරගෙන ඉන්නකොට ඒකපාරම රෝන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතනට එනවා උන් ළඟට යනකොට මොකක් හරි මුමුණනවා දැන් ඒක හොඳට අහනකොට හැමයිනි කියලා එයාගේ නම කියනවා දැන් ඒ කෙල්ලත් ෂොක් කියලා මේ මොකද්ද කියන්නේ කියලා එතනින් තරහා වෙලා යනවා හැබැයි අපේ හැමයිනිට පොඩ්ඩක් සතුටුයි දැන් එයාගේ ළඟින්ම වඩවිලා එයාගේ අත අල්ල ගන්නවා එතකොට එතනින් ජිනි වීස්ලි ඇත්ත ආදරය හැමදාම දිනනවා කියලා එතනින් යනවා එදාර ඩ්‍රැගෝ හොරෙන් එවිදලා යනකොට හැරි මෙයාව ෆොලෝ කරගෙන ගින් බලනකොට කබඩ් එක ඇතුලේ කුරුල්ලෙක්ව තියෙනවා ඒ වගේම මූවි ඕපනින් එකේ ෂොප් එකකට ගිහිල්ලා මේ කට්ටිය කබඩ් එක බලාගෙන ඉන්නේ අන්න ඒ කබඩ් එක දැන් පෙන්නනවා ඒක ඇතුලේ මේ කුරුල්ලා කෑ ගන්න විදියට පෙන්නනවා අනිත් දවස උදේ ඩයිනින් හෝල් එක පෙන්නනවා එතන රෝන්ගේ ඉස්සර යාගේ පර්ණ ගර්ල්ෆ්‍රෙන්ඩ් වාඩි වෙලා ඔරෝගෙන ඉන්නවා එයා ඒ ඔරෝගෙන ඉන්නේ කියලා රෝන් අහනකොට ඊයේ වෙච්ච හැම දෙයක්ම කියනකොට රෝන්ට
කිසිම දෙයක් මතක නැහැ කියලා කියනවා. එතකොට හැමයින්ගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම මෙයාලා එක්ක ඉන්න හැරියාගේ අතේ ආෆ් බ්ලඩ් ප්‍රින්ට්ස් කියන පොත තියාගෙන ඒකම බලාගෙන ඉන්නවා. එතකොට එතෙන්ට කලින් එපිසෝඩ් එකේ මාලයක් අතේ තියාගෙන ගොඩක් ඩැමේජ් වුණේ අන්න ඒ කෙල්ල ආපු එක දකින හැරියා ළඟට දුවලා යනකොට ඔයා මොකද්ද අහන්න යන්නේ කියලා මන් දන්නවා. ඒ චේන් එක කවුද දුන්නේ කියලා නෑ අහන්න හදන්නේ. ඇත්තටම මට ඒක මතක නෑ. මට සීය ආවන් පස්සේ මං කොච්චර කල්පනා කරත් ඒක විතර මට මතක් වෙන්නේ නෑ. මට යාව නිකම්ම මතක් වෙන්නේ නෑ කියනකොට පිටිපස්සේ ඩ්‍රැගෝ මෙයාලා දිහා බලාගෙන ඉන්නවා. දැන් හැරි දැනගන්නවා අනිවාර්යයෙන්ම මේකේ පිටිපස්සේ ඉන්නේ ඩ්‍රැගෝ කියලා. ඩ්‍රැගෝව ෆලෝ කරන හැරි වොෂ්රූම් එකට ගිහිල්ලා දෙන්නම එක තැනක මුණ ගැහෙනවා. දැන් දෙන්න අතර ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. දෙන්නට දෙන්න මේ විදිහට ෆයිට් කරනකොට හැරිට ගොඩක් තරහා ගිහිල්ලා ඒ හාෆ් බ්ලඩ් පොතේ තියෙන මැජික් ස්පෙල් එකක් ඒක ගොඩක් දරුණු එකක් ඒක ෆස්ට් ටයිම් යූස් කරනවා. ඒකෙන් එෆෙක්ට් වුණ අපේ ඩ්‍රැගෝ එතන වැටලා ඉන්නවා. යට ගොඩක් තුවාල වෙලා තිනවා. එතෙන්ට ඉක්මනට ස්නේප් එනවා. දැන් අපේ හැරි දිහා බලලා ඔරොනකොට අපේ හැරි බය වෙලා එතනින් දුවනවා. අනිත් පැත්තේ ඩ්‍රැගෝ දැන් තුවාල වෙලා මෙයාට ප්‍රොමිස් කරලා තිනවා ඩ්‍රැගෝට මොනවා වුණත් එයා බලා ගන්නවා කියලා. ඒ නිසාම එයාගේ මැජික් ස්ටික් එක යූස් කළා එයාව සුව කරනවා. දැන් ආෆ් බ්ලඩ් පොත අතේ තියාගෙන කට්ටියම වාඩි වෙලා ඉන්නකොට දැන් අපේ හැරි ගොඩා බය වෙලා ඉන්නවා. එතකොට ජිනි මේ පොත යූස් කරනක ඔයා නවත්තන්න මේකෙන් අපිට ගොඩාක් ඩේන්ජරස් දේවල් ඇති වෙන්න පුළුවන් කියලා කියනකොට අපේ හැරි එකට ඕකේ කියනවා. එතනින් කට් කරාම හැරි ජිනි වීස්ලි මේ දෙන්නම තහනම් කරපු තැනට යනවා. එතන දැන් ගොඩාක් මැජිකල් තින්ග්ස් එහෙම තිනවා. ඒ වගේම මේ ස්පෙෂල් කැබිනට් එකක් තියෙනවා. එතකොට ජිනි හැරි මම මේ පොත මෙතන තමයි හංගන්න හදන්නේ හැබැයි කොතනද කියලා ඔයාවත් දැනගන්න බැරි විදිහට කියලා කියනකොට එතන තියෙන කැබිනට් එක දකින හැරි ඒකේ දොර ඕපන් කරලා බලනකොට කුරුල්ලේ පියාඹල යනවා. ඒ මොකද්ද කියලා බලන්න කලින්ම පිටිපස්සෙන් එන අපේ ජිනි වීස්ලි එයාව කිස් කරනවා. එතකොට අපේ හැරි දැන් පොඩ්ඩක් ෆීලිං අවුට් වෙනවා. ඒ කියන්නේ හැරි පොටර්ටයි ජිනි වීස්ලිටයි කනෙක්ෂන් එකක් ඇති වෙනවා. හැරි එතනින් එලියට එනකොට රෝන් හරියටම එනවා. ඔයාගේ වැඩේ හරි කියාද කියලා අහනකොට එකපාරම හැරි දැන් ගොඩක් බය වෙනවා. මොකද්ද කියලා අහනකොට ඒ අර පොත තියන්න කියන්නේ අන්නේ ඒක කියලා කියනකොට ඇති ආන්තම් කියලා හැරි දැන් ඕකේ වෙනවා. එතකොටම එතෙන්ට ප්‍රොෆෙසර් හොරස් එනවා. හැරිව දැක්ක ගමන් යා එතනින් හැරිලා යනවා. එතකොට අපේ රෝන් වට ලකි එක කියලා දෙයක් නැහැ. දැක්කන යා ආපු ගමන් ගියා ඔට ඒ වැඩේ කරගන්න බැරි වෙයි කියලා කියනකොට ඔයා මොකද්ද කිව්වේ ලකි කියලා නේ කිව්වේ කියලා දැන් යාට එක දෙයක් මතක් වෙනවා. කට් කරාම හැරිගේ අතේ ලක් ලික්විඩ් එක තියෙනවා. ඔයා කියපු විදිහට ලක් එක තිබුණාත් ප්‍රොෆෙසර් හොරස් හැම දෙයක්ම මට කියනවා කියලා ඒ ලික්විඩ් එක සම්පූර්ණයෙන්ම බොනවා. ගොඩක් සතුටින් ඉන්න හැරි හරි මං ගිහලා හැග්‍රිඩ් හම්බෙලා ඉන්නම් කියලා යන්න හදනකොට හැමයිනි ඔයා හම්බෙන්න වෙන හොරස් උනේ ඇයි හැග්‍රිඩ් හම්බෙන්න යන්න කියලා මට දන්නේ මට හිතෙන්නේ හැග්‍රිඩ් හම්බෙන්න කියලා. දැන් එතනින් පිටත් වෙනවා. දැන් කට් කරාම අපේ හැරි හැග්‍රිඩ් හම්බෙන්න යනකොට මගදී ප්‍රොෆෙසර් හොරස්ව දකිනවා. බලද්දී ඒ ලක් එක දැන් වැඩ කරනවා. හොරස් ඉන්න තැනට හරියටම අපේ හැරි ඇවිල්ලා ඉන්නවා. මෙතන හැරි දැන් වැඩිය කතා කරන්නේ ප්‍රොෆෙසර් කොහමද ඔයා හොඳින් ඉන්නවද හා හරි කියලා. දැන් එතන යන්න හදනකොට ඔයා මේ විදිහට එළියේ කැරකෙන්න එපා කියලා ප්‍රොෆෙසර් හොරස් කියනකොට එහෙනම් ඔයත් එන්න ප්‍රොෆෙසර් කියලා අපේ හැරි එතනින් කියලා එක දිගටම එවිදිනවා. පිටිපස්සෙන් ප්‍රොෆෙසර් හොරස් හැරිව ෆලෝ කරගෙනම යනවා. එතකොට හැග්‍රිඩ් එක දෙනක ගොඩක් දුක් වෙගෙන ඉන්නවා. බලද්දී යාගේ හොඳම පැට් කෙනෙක් වෙන ඇරගොක් කියන ස්පයිඩර් නැති වෙලා මෙතෙන්ට එන මේ දෙන්න එක එකතු වෙන හැග්‍රිඩ් ගොඩක් දුක් කළා. ඒ ස්පයිඩර්ගේ අවසන් කටයුතු එම කරලා දැන් දෙන්නම එකතු වෙලා යගේ ගෙදරට යනවා. දෙන්නම පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන ඕනාට වැඩිය කතා කරනවා. දැන් හැග්‍රිඩ් හොඳටම මත් වෙලා නිදා ගන්නකොට අපේ ප්‍රොෆෙසර් හොරස් ඒක එක දේවල් කියලා කතා කරනවා. අපේ හැරිගේ අම්මා ගෙනත් කියනවා. එතකොට මේක තමයි හොඳම චාන්ස් එක කියලා අපේ හැරි එතනින් නැකිట్లా මේ ලක් එක එතනදී යූස් වෙනවා. ඔයා දන්නවද මාව වෝල්ඩමෝගෙන් බේර ගන්න අපේ අම්මා යගේ ජීවිතය පරිත්‍යාග කරලා කියනකොට ප්‍රොෆෙසර් හොරස් ඒකන කතා කරන්න එපා කියලා කියනවා. නිකන් ඉන්න ප්‍රොෆෙසර් මං එයාට කැමැතිම නැහැ. අපේ අම්මගෙන ඔයා ගොඩක් දේවල් දන්නවා. ඒ වගේම එයාට ඔයා ගොඩක් කැමැති. හැබැයි යාගේ මරණයට සාධාරණයක් වෙන්න බැරිද? එදා ටොම් රිඩල් මොකද්ද කිව්වේ කියලා අද ඔයා කිව්වනම් මේ හැමදේම චේන්ජ් වෙන්න පුළුවන් ප්‍රොෆෙසර්. ප්ලීස් ඒක කියන්න කියලා අහනකොට ගොඩක් සෙන්ටිමෙන්ට්ලි අපේ ප්‍රොෆෙසර්ව ටච් කරන හැරි දැන් ප්‍රොෆෙසර් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා හැබැයි මේ කිසි දෙයක් කියන්නේ යාගේ මෙමරි එකක් එතන දින්න ටියුබ් එක දාලා හැරිට දෙනවා. කෙලින්ම ඒක ඩම්බල්ඩෝ ළඟට අරන් ඇවිල්ලා දැන් මේ මෙමරි එක බලන්න හදනවා හැරි. දැන් ඒක ඕපන් වෙනකොට එතනදී ටොම් රිඩල් මං ඒ තහනම් කරපු තැනින් යනකොට මට මැජික් ස්පෙල් එකක් හම්බුණා. ඒක දැන් කියනකොට පරණ මෙමරි එකේ එතන ප්‍රොෆෙසර් හොරස් ගොඩක් තරහ
තරහා ගන්නවා හැබැයි ඇත්ත මෙමරි එකේ මෙයා තරහා ගන්න ඒ මැජික් ස්පෙල් එක මොකක්ද කියලා එක්ස්ප්ලেইন කරලා තිනවා ටොම් රිඩල් අහන මැජික් ස්පෙල් එක මොකක්ද කියලා බැලුවොත් හොග්ක්‍රොක්ස් කියන මැජික් එක තමයි මෙතන හොඳට නෝට් කරගන්න හොග්ක්‍රොක්ස් කියන මැජික් ස්පෙල් එක කියන්නේ එක්කෙනෙක්ගේ ජීවිතයේ දෙකට වෙන් කළා එයා කැමැති බාණ්ඩයක ඒක රඳවලා තියාගන්න පුළුවන් ඒ නිසා මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් එක්කෙනෙක්ගේ ජීවිතයේ දෙකට වෙන් වෙලා තියෙන්නේ එතකොට එයාව ලේසියෙන් මරන්න බෑ දැන් මේ ගැන කතා කරනකොට එකපාරම ටොම් රිඩල් එයාගේ අතේ තියෙන රින්ග් එකක් ලාවට පෙන්නලා ජීවිතයේ දෙකට පමණක්ද වෙන් කරන්න පුළුවන් එයි ඒක අපිට හතකට වෙන් කරන්න බැරිද කියලා අහනකොට දැන් ප්‍රොෆෙසර් හෝරස් මෙතන ෂොක් වෙනවා ළමයෝ ඔයාට මේක ස්ටඩිස් වල ආපු ප්‍රශ්නයක්ද කියලා දැන් අහනකොට ඔව් මට ඒකෙන් ආපු ඩවුට් එකක් කියලා කියනවා ටොම් රිඩල් ඒ මෙමරි එක එතනින් ඉවර වෙනවා මේක බලපු ඩම්බල්ඩෝ හැරි ගොඩක් ෂොක් වෙනවා ඒ කියන්නේ වෝල්ඩමෝර් ජීවිත හතක් හදලා එක කොහරි සේෆ්ටි එකේ තියලා තියෙනවා ඒ කියන්නේ වෝල්ඩමෝර් හෝක්‍රස් හතක් හදලා එක හත් තැනක හංගලා තියෙනවා ඒ හතම හොයාගෙන විනාශ කරොත් අපිට වෝල්ඩමෝර් නැති කරන්න පුළුවන් කියලා කියනකොට ඒක එච්චර ලේසි නෑ ඒ හෝක්‍රස් ටික ලේසියෙන් හොයා ගන්න බෑ ඒක කොතන වුණත් තියෙන්න පුළුවන් කියලා දැන් හදිසියෙන් වගේ යාගේ ටේබල් එක ළඟට යනවා එයා ළඟ තියෙන ටොම් රිඩල්ගේ ඩයරි එක පෙන්නනවා මේක සමහරට ඒ විදිහ දෙයක් වෙන්න පුළුවන් මොකද හැරි පොටර් පාට් 2 එකේදී අපේ හැරි මේ ඩයරි එක තමයි විනාශ කරන්නේ ඒ වගේම ඩම්බල්ඩෝ ළඟ ටොම් රිඩල්ගේ රින්ග් එකක් තියෙනවා මේක විනාශ කරන්න ගිහලා තමයි අපේ ඩම්බල්ඩෝගේ අතත් පිච්චිලා තින්නේ මේ ටික කොහොමද අපි හොයාගන්නේ කියලා හැරි ආනකොට කොහේ හරි තැනක මේකට ප්‍රූෆ් එකක් තියන්න පුළුවන් කියලා දැන් ඩම්බල්ඩෝ කියනකොට හැරිගේ රින්ග් එක ටච් කරනවා දැන් එකපාරම ඉලූෂන් එකක් වගේ එතන ඇති වෙලා ඩම්බල්ඩෝ ටොම් රිඩල්ව බලන්න යනකොට පොඩි චිත්‍රයක් වගේ ඉමේජ් එකක් තියෙන අන්න ඒක දැන් පේනවා බලද්දී තුන්වෙනි හෝක්‍රස් එක තින්නේ මෙතන තමයි කියලා ඩම්බල්ඩෝ හොයා ගන්නවා දැන් මෙයාලා ළඟ හෝක්‍රස් දෙකක් තියෙනවා එකකේ ටොම් රිඩල්ගේ ඩයරි එක අනිත් එක රින්ග් එක දැන් තුන්වෙනි එක දන්නේ අපේ ඩම්බල්ඩෝ තමයි මට මේ වෙලේ තනියම කරන්න බෑ හැරි ඔවත් මේ සැරේ උදවට එන්න ඕන කියලා කියනකොට හැරි එකට ඕකේ කියනවා එතනින් කට් කරාම ස්නේප් දැන් ඩම්බල්ඩෝ ඉල්ලා හම්බ වෙනවා දෙන්න අතර පොඩි ආගිමන්ට් එකක් යනවා මේ මොකද්ද කියලා मगे जीवित जीवित गोड़ा वाटिनवा मे टिकट ओके हेरी कट करा विशाल मुहुदक मेद मे दिन्नो ඒ ඉමේජ් එකේ පෙන්නපු කන්දක් මැද තියෙන ගුහාව තමයි මෙතෙන් දැන් පෙන්වන්නේ දෙන්නම දැන් හිමීට ඒ ගුහාව ඇතුළට යනවා මේක ගොඩක් ඩේන්ජරස් තැන මැජික් ස්ටික් එක අතට ගන්න කියනවා මෙතන ඩම්බල්ඩෝ යගේ අත කපලා ලේ හලන්න සලසනවා ඒක දකින හැරි ඔවා කිව්වනම් මං ඒක කරනවනේ කියලා කියනකොට මේ බලන්න මං ඔයාලට කිව්වා මං කියන දේ විතරක් කරන්න කියලා ඒ ගුහාව ඇතුලෙන් තව ඇතුළට ගියාම දැන් ගොඩක් වෙනස් විදියෙ ඩාර්ක්නස් පිරිච්ච ඉමේජ් එකක් පේනවා ඒ වගේම මෙතන ගඟක් තියෙනවා එතකොට ඩම්බල්ඩෝ මේ බලන්න හැරි මං කියපු දේ හොඳට ඔළුවේ තියාගන්න මං කියපු රූල් එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕන කියලා කියනවා එතන අත දික් කරපු ගමන් ඔරුවක් එනවා දෙන්නම ඒකට නැගලා දැන් අනිත් පැත්තට යනවා රීච් වුණාම එතන සිංක් එකක් තියෙනවා ඒක තුලේ පෝෂන් එකක් තියෙනවා ඒක දකින ඩම්බල්ඩෝ මේක බිව්වොත් තමයි ඊළඟ හෝක්‍රස් එක මොකක්ද කියලා අපිට පෙන්වන්නේ හැබැයි මේක මොකක්ද කියලා අපි දන්නේ නැහැ මේක බිව්වන් පස්සේ මං පිස්සෙක් වෙන්න පුළුවන් තරහකාරයෙක් වෙන්න පුළුවන් අපුරු සතෙක් වෙන්න පුළුවන් නැත්තම් මේකෙන් ඇතිවන වේදනාව නිසා මං අඬන්න පුළුවන් හැබැයි මේ ගැන ටිකක්වත් හෙල්ලෙන්න එපා ඔයා එක දිගටම මේ පෝෂන් එක මට පුවන්න ඕන මොනවා වුණත් මේක ඉවර වෙන්න ඕන හැරි එතකොට තමයි අපිට හෝක්‍රස් එක හම්බෙන්නේ කියලා කියනකොට හැරි මේක මං කරන්නම් කියලා කියනකොට මේ බලන්න සමට මේ නිසා මගේ පණ වුණත් යන්න පුළුවන් මං ඔයාගේ ජීවිතේ රිස්ක් එකට දාන්න කියලා දැන් මේ පෝෂන් එක පළවෙනි උගුර අරන් බොනවා ඊට පස්සේ ලොකු වේදනාවක් ඇති වෙලා එක දිගටම කෑ ගන්නවා මේ අපේ හැරි යා කීප විදිහට මේ ඉතුරු පෝෂන් ටිකත් එයාට පොවනවා දැන් එක එක විදිහට වෙනස් වෙන ඩම්බල්ඩෝ අන්තිමේදී පුංචි ළමෙක් විදිහට අඬනවා මට මේක එපා මට මේක රිදෙනවා කියලා ඒත් අපේ හැරි එයාත් අඬාගෙන මේ පෝෂන් යට පොවනවා දැන් අන්තිම සිප් එක බොනකොට අපේ ඩම්බල්ඩෝ සිහිය නැතුව වැටෙනවා දැන් ඒ සිංක් එක ඇතුලේ චේන් එකක් තියෙනවා ඒක අතට ගන්නකොට අනිත් පැත්තේ ඩම්බල්ඩෝ මට වතුර තිබහයි කියලා දැන් කියනකොට අපේ හැරි එතන වතුර ගන්න හදනවා හැබැයි එතනින් එලියට එන්නේ දැන් එතන ගඟක් වගේනේ තියෙනන්නේ එතනින් වතුර ගන්න යනකොට එකපාරම අතක් ඇවිල්ලා අල්ල ගන්නවා බලද්දී එතනින් හොල්මන් ගොඩක් එනවා
डंबल डोर सी ने तो वेटला इन्नवा हैरी आट पुलु अंतरां उत्साह करना में होल्मन टिक इलवंड है बे आंति में दे होल्मन ओक्कोम एकतुला अपे हैरी वे गंग एतुलट एदगेन यनवा ओहोम में हैरी दें एतुलट यनकोट दें उड पेनवा लोकु गिन्नक एति वेनवा बालादी अपे डंबल डोर नेकिटला इतना लोकु कुनाटुवक वगे गिन्नक एति करला ए होल्मन टिक विनाश करनवा ए वगेम हैरी वत एतनी बेल्ला में देन्नम एतनी बेल्ला एलियट एनवा एतनी कटकला हॉगवर्ट्स स्कूल लक पेन्नवा මෙතනින් නම් මැගෝනගල් එලියට විල්ලා බලනකොට සම්පූර්ණ ඩාර්ක්නස් පිරෙනවා එතන. ඒ වගේම ඒතුලේ තියෙන මේ කැබිනට් එකේ මෙච්චර කල් ඩ්‍රෑගෝ මොකක් කරේද කියලා චෙක් කරලා තියෙනවා. මේ කැබිනට් එක හරියට පෝටල් එකක් වගේ. ඒ දේ යූස් කරලා වෝල්ඩමෝගේ කට්ටියව මේ ස්කූල් එක ඇතුළට ගෙන්න ගන්නවා. කියන්නේ ෂොප් එකේ එක කැබිනට් එකක් තියෙනවා. ඒක මේ ස්කූල් එක ඇතුළේ එකක් තියෙනවා. දැන් මේ ෂොප් එක ඇතුළෙන් ඉවලා මේ ස්කූල් එකට කට්ටියම එනවා. මේ දේ දන්නති ඩම්බල්ඩෝ හැරි දැන් මෙතෙන්ට රීච් වෙනවා. ඒ කියන්නේ හොග්වර්ට්ස් ස්කූල් එකට එනවා. එතකොට කවුරුටි උඩට එනවා වගේ සද්දයක් එනකොට හැරිව ටග්ගල ගිලා හැං එන්න මොනා වුණත් එලියට එන්න එපා කියලා කියනවා. ඒ විදිහට හැරි පොටර් දැන් ගිලා හැං එනකොට බලද්දී ඩ්‍රෑගෝ තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ඩම්බල්ඩෝ ඩ්‍රෑගෝ මේ ඔයාද කියලා අහනකොට දැන් ඩ්‍රෑගෝ යගේ අත පෙන්නුවම යගේ අතේ වෝල්ඩ්මෝගේ ටැටූ එකක් තියෙනවා. කොහොමද හොඳ දේවල් කරන්න හැරිව තෝරලා තියන්නේ ඒ විදිහට නරක දේවල් කරන්න ඩ්‍රෑගෝ තෝරලා තිනවා. එතකොට ඩම්බල්ඩෝ මේ බලන්න ඩ්‍රෑගෝ ඔයා ගොඩක් හොඳ එක්කෙනෙක් වාට බෑ මාව මරන්න කියලා කියනකොට ඩ්‍රෑගෝ දැන් යගේ මැජික් ස්ටික් එක අතට අරන් අඬනවා. දැන් එයා ඩම්බල්ඩෝව මරන්න හදනවා. හැබැයි ඒක යට කරගන්න බෑ. මොකද ඒ තරම් ධෛර්යයක් නැහැ. ඒ වගේම මේ දේ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම වෝල්ඩ්මෝ ඩ්‍රෑගෝව මරනවා. අනේ ඒ බයෙන් තමයි මේ වැඩේ කරන්න හදන්නේ. එතෙන්ට දැන් ඩෙඩ් ඩීටස්ලා කට්ටියත් එනවා. බය නැති ඩම්බල්ඩෝ කොහොමද බැලැක්ට්‍රික්ස් කියලා අහනවා. මේ විදිහට අපිට මාට් උනානේ ඩම්බල්ඩෝ කියලා මේ කට්ටිය විහිළු කරනකොට දැන් ඩ්‍රෑගෝව ඕන කමින්ම අවුස්සනවා. මේ වැඩේ ඔයාට බාර දීලා තියෙන්නේ ඉක්මනට ඉවර කරන්න කියලා. ඒත් අපේ ඩ්‍රෑගෝට මේ වැඩේ කරන්න බෑ. මොකක් කරේ දෙයක් එයාව බ්ලොක් කරනවා. පල්ලෙහා හැංගිලා ඉන්න හැරි පොට දැන් ඇටැක් කරන්න හදනකොට ඩම්බල්ඩෝ එහෙම් පෙන්නනවා මුකුත් කරන්න එපා කියලා. ඒ වගේම හැරි දැන් ඒක අහන්න නැතුව ඇටැක් කරන්න යනකොට පිටිපස්සෙ ඉන්න ස්නේප් ඔයා මුකුත් කරන්න එපා මම මේක බලා ගන්නම් කියලා එතනින් උඩට යනවා. ප්‍රොෆෙසර් ස්නේප් වෝල්ඩ්මෝගේ කෙනෙක් විදිහට රංගපාලා තින්නේ දැන් අපේ ඩම්බල්ඩෝව බේරගනි කියලා බැලුවට මෙතන ඩ්‍රෑගෝ එයාට දුන්න වැඩේ හරියට කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒකට වග කියන්න ඕනේ ප්‍රොෆෙසර් ස්නේප්. දැන් ඩ්‍රෑගෝට බාර දීලා තින්නේ මොකද්ද ඩම්බල්ඩෝව මරන්න ඕන. දැන් මේක එයා කරන්න නැති නිසා අපේ ප්‍රොෆෙසර් ස්නේක් ඩම්බල්ඩෝට ඇටැක් කරනවා. හිතට ගොඩක් වදින තැනක් තමයි මේ සීන් එක. මොකද ඩම්බල්ඩෝ මෙතන මැරෙනවා. එතන උඩ ඉඳන් හිමීට පල්ලෙහාට වැටෙනකොට හැරි පොටර් මෙතන ඇත්තටම මොකද්ද වුනේ කියලා තේරෙන්නේ එයා ෂොක් වෙලා ඉන්නවා. මෙයාලගේ ඊළඟ ටාගට් එක හැග්‍රිඩ්. දැන් එයාව මරන්න මේ කට්ටේ පිටත් වෙනකොට හොග්වර්ට්ස් ස්කූල් එක ඇතුලේ ඩයිනින් හෝල් එක එතන තියෙන ග්ලාසස් හැමදේම බෙලැට්‍රික්ස් විනාශ කරනවා. ඒ වගේම එලියට එවිලා ඩාර්ක් මැජික් එකේ සිම්බල් එකත් එතන ක්‍රියේට් කරනවා. ඒ ඩෙඩ් ඩීටස්ලා හැග්‍රිඩ්ගේ ගෙදරට ලං වෙනකොට පිටිපස්සෙන් පන්නගෙන නැහැ හැරි පොටර් ගොඩක් තරහෙන් කෑ ගහනවා. ඔයාව ගොඩක් විශ්වාස කරා ඇයි මේ විදිහට ද්‍රෝහිකමක් කරේ කියලා. එතකොට මෙයාලා හැරි පොටර්ට ඇටැක් කරලා බෙලැට්‍රික්ස් දැන් මරන්න හදනකොට ස්නේප් මේ වැඩේ කරන්න එපා අපේ ලොක්කගේ අතින්ම මෙයාව මරන්න ඕන කියලා යව නවත්තනවා. ආයෙත් නැගිටින හැරි පොටර් හාෆ් බ්ලඩ් පොතේ තියෙන දරුණුම මැජික් ස්පෙල් එක ප්‍රොෆෙසර් ස්නේප්ට යූස් කරනකොට එයා ඒක ලේසියෙන්ම නවත්තලා දැන් හැරි පොටර් ළඟට ඇවිල්ලා මං හොයාගත්ත මැජික් ස්පෙල් එක මටම යූස් කරනවද? මොකද හැරි ඒක විශ්වාස කරන්න බැරිද? ආෆ් බ්ලඩ් ප්‍රින්ස් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඒ මම කියලා කියනවා. මෙන්න මේක තමයි මේ මූවිකේ ට්විස්ට් එක. අනිත් පැත්තේ ඩෙඩ් ඩීටස්ලා ඔක්කොම හැග්‍රිඩ්ගේ ගෙදර ගිනි තියලා විනාශ කරලා එතනින් එස්කේප් වෙනවා. එතනින් කට් කරලා දැන් ස්කූල් එක පෙන්නවා අපේ හැරි පොටර් ෂොක් වෙලා දුකින්ද එක තැනකට එනවා. එතන ඩම්බල්ඩෝ මැරිලා වැටිලා ඉන්නවා. මේක දකිනකොට ගොඩක් දුක හිතෙනවා. එතන ඉන්න ළමයි ඔක්කොම ආණ්ඩනවා. ඒ වගේම අපේ හැරි පොටර්ගේ තත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්න. ගිය පාට් එකේ යාගේ හොඳම සහෝදරෙක් වගේ හිටපු සීරියස් බ්ලැක් නැති වුණා. මේ පාර එයාගේ ස්පෙෂල්ම කෙනෙක් වෙන ඩම්බල්ඩෝ නැති වෙනවා. හැරීට ආයෙ නැති වෙන්න කවුරුත් නැහැ. ඩම්බල්ඩෝ දිහා බලලා ගොඩක් කෑ ගහලා අඬනවා. එතකොට යාගේ අතට ඒ හෝක්‍රස් එකත් හම්බ වෙනවා. එතකොට මැගොනගල යාගේ මැජික් ස්ටික් එක යූස් කරලා උඩට එලියක් එවනවා. ඒක දකින අනිත් ළමයි ඔක්කොම ඩම්බල්ඩෝට ට්‍රිබියුට් කරන විදිහට යාලා එලියක් එවනකොට ඒ ඩාර්ක් සිම්බල් එක ඔම්ම නැති වෙලා යනවා. දැන් එතනින් කට් කරාම අපේ හැරි ගොඩක් ෆීල් කරගෙන ඉන්නවා අපේ ඩම්බල්ඩෝගේ රූම් එකේ යාගේ මැජික් ස්ටික් එක බලාගෙන. එතෙන්ට මැගොනගල්
බලාගලවිල්ලාවාට මොකක් කරද ෂෙයා කරන්න තියෙනවා නම් මං හැමදාම ඔයක් ඉන්නවා කියලා කියනකොට හැරීට මෙතන හරියට කතා කරන්න ඉන්න ගොඩක් දුකින් ඉන්න නිසා එතනින් පිටත් වෙලා එනවා දැන් අපේ යාළුවෝ ඔක්කොම කතා කරනවා එතකොට අපේ හැරි කොහොමද ඩ්‍රැගොට මේ වැඩේ කරගන්න බැරි වුණා හැබැයි ප්‍රොෆෙසර් ස්නේප් ඩම්බල්ඩෝ කොච්චර විශ්වාස කරාද හැබැයි ආ ද්‍රෝහිකමක් කරා මේ හැමදේම වෙනකොට මං නිකන් බලාගෙන හිටියේ මට කිසිම උදව්වක් කරගන්න බැරි වුණා කියලා දැන් හැරි පොට ගොඩක් දුක් වෙනවා දැන් ඒ හොක්‍රස් එක අරන් පෙන්නලා මේක ෆේක් එකක් කියලා කියලා හැමිනිට බලන්න දෙනවා දැන් ඒක ඇතුලේ ලියුමක් තියෙන එකේ මොකද්ද තියෙනවා කියලා බැලුවොත් හංගලා තිබිච්ච හොක්‍රස් එක මං හොයාගත්තා හැබැයි කවුද ඒක හොරකම් කරේ කියලා ඔයා දැනගන්න ඕනනේ ඒ නිසා තමයි මේ ලියුම අනිවාර්යයෙන්ම ඔයා මේ ලියුම බලනකොට මං පණ පිටින් ඉන්නේ හැබැයි ඊට කලින් හොක්‍රස් හැම එකක්ම හොයාගෙන විනාශ කරනවා ඒ වගේම ඔයාට සමාන එක්කෙනෙක් එනවා එයාගේ අතින් තමයි ඔයා මැරෙන්නේ කියලා ලියලා පල්ලෙහා RAP කියලා දාලා තිනවා කවුද මේ RAP කියලා අහනකොට අපේ හැරි පොටවත් දන්නේ හැබැයි මේ රියල් හොක්‍රස් එක තියෙන්නේ එයාගේ අතේ යා තමයි මේක aran තියෙන කියලා හැරි කියනවා මෙයාලා මේ විදිහට කතා කරන එක රෝන් දැන් පිටිපස්සේ නම් බලාගෙන ඉන්නවා එතකොට හැමයිනි ඔයයි ජිනි එකතුලා ඉන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි එයාගේ ඉස්සර විතර පොඩ්ඩක් ඒක අඩු කරගන්න කියලා රෝන් දැන් හැමයිනිට කියලා හැරි පොටට කියනවා මීට පස්සේ ඒ වගේ කිසි දෙයක් වෙන්නේ නැහැ මොකද මං හොග්වර්ට් ස්කූල් එකට ආයේ එන්නේ ඩම්බල්ඩෝ මාව ගොඩක් විශ්වාස කරා ඒ වගේම එයා මට ලොකු වැඩක් බාර දීලා තිනෝ ඒක මං ඉස්සරහට කරන්න ඕන මං ඒ හොක්‍රස් ටික හොයාගෙන විනාශ කරන්න හදනවා ඒ නිසා මං කොහේයිද කොතනින්ද කියලා ඉස්සරහට මං ඒ හැමදේම ඔයාලට කියන්නම් කියලා කියනකොට ඔයා හරිම මෝඩයි හැරි හැමදාම හැමසරේම එක දෙයක් ඔයා අමතක කරනවා අපි හැමෝම ඔයාගේ හොඳම යාළුවෝ කියන එක දුකක් ආවත් සතුටක් ආවත් ඒ හැම මොහොතෙම අපි ඔයා එක්ක තමයි ඉන්නේ හැරි ඒක අමතක කරන්න එපා කියලා දැන් හැමයිනි කියනවා ඩම්බල්ඩෝත් නැති වුණා එයාගේ බර්ඩ් ෆීනික්ස් ඉන්නේ අන්න එයාත් දැන් හොග්වර්ට් ස්කූල් එකෙන් යනවා මේ දේ අපේ යාළුවෝ තුන්දෙනා එකට ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නකොට මේ මූවි එක ඔහොම ඉවර වෙනවා මීට පස්සේ අපිට බලන්න තියෙන හැරි පොටර් 7 and 8 හැරි පොටේ හොක්‍රස් පහම හොයාගන්න ඕන කොහොමද ඒක හොයාගන්නේ ඒ දේ ලේසියෙන්ම හොයාගන්න දෙයිද වෝල්ඩමෝ ඒකට වෝල්ඩමෝ දාන්න යන ප්ලෑන් ටික මොනවද ඒ ටික හැරි පොට කොමරේ අවොයිඩ් කරලා ඒ හොක්‍රස් පහම හොයාගෙන වෝල්ඩමෝව නැති කරනවද නැද්ද කියලා බලන්න නම් ඉස්සරහට එන එපිසෝඩ් ටික බලලා අපිට පල්ලෙහා කමෙන්ට් කරන්න ඕලට ඒ පාට් ටික ඕනද නැද්ද කියලා ඒ වගේම පුංචි රික්වෙස්ට් එකක් කරන්නම් මේ මූවි එකේ ඩම්බල්ඩෝ නැති වෙන එකට දුක හිතන අය පල්ලයක් කමෙන්ට් කරන්න ඔයාලගේ ෆීලිං එක කොහොමද මේ මූවි එක බැලුවන් පස්සේ කියලා එහෙනම් වීවර්ස් අද වීඩියෝ එක කොහොමද ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න ගොඩක් මහන්සි වෙනවා හැබැයි ගොඩක් අය ෂෙයා කරලා සපෝට් කරන්න කමන්නේ මම මගේ මහන්සි උපරිම ඔයාලට මේ විදියට තමයි පෙන්නන්නේ කැමති අය ෂෙයා කරලා සපෝට් කරන්න एक मिनट में हैरी पॉटर पार्ट 7 एक हम बेन वाला हेमदनाटम शुभ दवसा बाय बाय।